චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඛතමං චාඋසෝ සම්මා වායාමෝ ඉදාඋසෝ භික්ඛෝ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං භග්ගන්නාති පදාති උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පානාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං භග්ගන්නාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං භග්ගන්නාති පදාති උප්පන්නානං කුසලානං ධම්මානං කිතියා අසම්මෝසාය භියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං භග්ගන්නාති පදාති අති ගෞරවනීය රාජාංගනේ යහය දෙක දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානාධිපති විද්‍යාලාධිපති අති ගෞරවනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ වරප්‍රදාන පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි උතුරුමැද පළාත් සභාවේ සභාපතිතුමනි උතුරුමැද පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යතුමනි තලාව ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපතිතුමනි අනෙකුත් දේශපාලන ක්ෂේත්‍රයේ සැපැමිණි සම්භාවනීය අමුත්තනි රාජ්‍ය නිලධාරී මහත්වරුනි අද දින ධර්මානුශාසනාව සඳහා සැපැමිණි සදහබර පිනති සත්පුරුෂ පින්වතුනි පින්වතුනි භාග්‍යවත් වූ තිලෝ ගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සැබෑ මිනිසෙකු යා යුතු ගමන් මඟ හෙළිපෙහෙළි කිරීම සඳහා උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන වෙලා ලෝතුරා සම්බුද්ධ ශාසනයේ උත්තරීතර කාල පරාසයක් වන වස්වාසික කාලය ඇතුලේ ඔබගේ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කරනු ලබන බුදු මහත් ආගමෙන් කටයුත්තේ එක් අවස්ථාවක් හැටියට අද උතුරුමැද පළාත් සභාවේ සභානායක සිරිපාල මැතිතුන් මාසයක් මාසයක් පාසා සිදු කරනු ලබන
සුමදුර දහම් දේශනා මාලාවේ අද දිනය මේ විහාරස්ථානයට ලබා දීලා තියෙනවා. ලබන මාසයේ අවස්ථාව ගල් නෑවට ලබලා දීලා තියෙනවා. අපේ අධ්‍යාපන අමාත්‍යතුමා පෙර වසරේ 2013 අවුරුද්දේ උතුරුමැද පළාත් සභාවේ බොහෝ දුෂ්කර ගම්මානවලට මාව වඩමවාගෙන ගිහින් අහිංසක මිනිසුන්ගේ බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා මේ වගේම දහම් දේශනා මාලාවක් පවත්වන්නට යෙදුණා. ඒ වගේම චන්ද්‍රසේන මැතිනි මේ වගේම ධර්ම දේශනා මාලාවක් මාසයක් ආසා පවත්වනු ලබන ශ්‍රී ලංකාද්වීපයේ ගෞරවනීය යතිවර ස්වාමින් වහන්සේලා මේ තම්බපන්ණි වැල්ලේ අහිංසක මිනිසුන්ගේ දුක් ගැන විලි දැකලා දිනයක් නොපතාම තුනුරුවන්ගේ අනන්ත ගුණය ඔයත් මෙත ළඟා කරන පුංචි දුක සාමාන්‍ය පුරවැසියන් හැටියට හිතට දැනෙන සම්බුද්ධ ශාසනයට ගොඩාක් ලැබිව කටයුතු කරන අත්ෝ හැටියට හිතට සංවේගයක් උපදිනවා. ඒත් භික්ෂුන් වහන්සේලා හැටියට මැඩගෙන තමන්ට කරන්න පුළුවන් කාර්යභාරය අද දවසේ දාස් ගානක් ඉන්න මේ සෙනඟ මැද්දේ එක්කෙනෙක්වත් වරදින් අත මිදලා සුමගට එවී කියන බලාපොරොත්තුෙන් තමයි මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. මිනිසුන් දහස් ගානක් බිහි කරන්නට පුළුවන්. ඒ බිහි කරන දරුවන් සත්පුරුෂ දරුවන් කරන්නට පුළුවන් නම් ඒක තමයි ලෝකයේ තියෙන වටිනාම මග. එනිසා පින්තුනේ උත්සාහය සඳහා අද මේ අවස්ථාව ඔබ සම්භාවනීය අමුත්තන් රාශියක් ඉදිරියේ තියාගෙන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමි. මේ කටයුතු සිදු කරනු ලබන්නේ ඒ සඳහා ඔබ වැය කළ කාලේ ශ්‍රමය ධනය අපතේ නොයවා අද දවසින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්න මහන්සි ගන්න. පින්නතුනි මේ ධර්මානුශාසනාව මුළු ජීවිතයටම ඇති සැබෑ මිනිසෙකුට නම් මම අද මේ දේශනා කරන දහම් කාරණා ටික ඕනෑම දුසිල් මිනිහෙකුට සිල්වත් වෙන්නට අපරාධකාරයෙකුටෙන් අත මිදෙන්නට නොමග ගිය දරුවෙකුට සුමගට එන්නට අධ්‍යාපන ලබන දරුවෙකුට ජීවිතේ දිනන්නට ඒ වගේම මෙතෙක් කල් ගෙන ඔබේ ජීවිතය මුවහත් කරගනිමින් අඩු පහඩු මකාලමින් සැබෑ මිනිසෙකු ලෙස ජීවිත කාලයේදී සතුට ලබන මරණයේදී සන්තෝෂයෙන් නොබියව මිය යන සසර ගමනේදී අතරමං නොවෙන්නට සාංසාරික කටුක භව ගමනේ අනන්ත වේදනාවන් දුරු කර ලබන සදාකාලික සැප ඇති අමා නිවන් සුවයෙන් සැනසීම ලබන්නට හේතු වාසනා වැඩි එකක්. එනිසා ඔබ සියලු දෙනා මේ ධර්මානුශාසනාව මනවින් ශ්‍රවණය කරන්න ඇහෙන දහම් කාරණාවක් තැම්පත් කරගන්න හිතේ තැම්පත් කරගත්ත අවබෝධ කරගත්ත දහම් කාරණේ අනු අද මේ මොහොතේ සිට හැසිරෙන්න බලන්න සුනාත ධාරේත චරාත ධම්මෝ කියන උතුම් බුදු වදන ගරු කරන ඔබට ජීවිතයේ උපදියන්නට පුළුවන්කම ලැබෙන පින්නතුනේ බණහන එක හරි වාසනාවන්තයි ලාභයි. ඒ නිසා අහන්න බණ ඇහුවාම ලැබෙනවා ලාභ පහක් එකක් නෙමෙයි ලාභ පහක් ලැබෙන ඒ ලාභ පහ ජීවිතයේ පුරාවටම විඳින්න පුළුවන්. සමෘද්ධිය ලැබෙන්නේ මාසිකට වතා. ඒ වගේම ඔබට ලැබෙන සියලු සහන සේවාවන් ලැබෙන රජයේ සේවයට වැටුප ලැබෙන්නේ මාසිකට එක වතාවක්.
හැම සේවකයෙකුටම වැටුපක් ලැබෙන ඒ කාර්යය නිම කළායින් පස්සේ මේ ලබන්නා වූ ලාභයන් මොහොතක් මොහොතක් පාසා රස විඳින්න පුළුවන්, මොහොතක් මොහොතක් පාසා විඳින්න පුළුවන් සැප ඵල ලබන්න පුළුවන් උත්තරම ලාභ පහක් ජීවිත කාලේ. ඒ වගේම මරණය දක්වාත් මරණින් මතු සසර ගමනේ දුක නිවන තැන දක්වාම ඔබ පසුපස එන ලාභ පහක් මොනවද? ලාභ අසුතං සුනාති, සුතං පරියෝධපේ, කංකම් විතරති, දිට්ඨිං උජුං කරෝති, චිත්ත මස්ස පසීදති කියන වත්පම් පහ ලාභ පහ ලැබෙන. අසුතං සුනාති නොඇසූ ජාති අහන්න හම්බෙන. මං අද කියනවා යාය දෙක කාජාංගනේ මේ දුටු ගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ සතර පෙරවේ දායක කාරකාදීන් දිවි හිමියෙන් මෙතෙක් කහපු නැති දහම් කාරණා, සමාජ කාරණා, සංස්කෘතික වටිනාකම්, ඉතිහාසගත සැබෑ මිනිසෙකුගේ ක්‍රියාකාරකම්, ඒ වගේම මිනිස්කම්, මිනිස් ජීවිතයේ නිමාව දැකිය යුතු ආකාරය පිළිබඳව බොහෝ කාරණා මම ඔබට අද මතක් කරනු ලබනවා. එතකොට නොයසුන් දෙයක් අහලා අර ගේට්ටුවෙන් ඇතුල් වෙච්ච පුජ්‍යලයාට වඩා සන්නද්ධ ප්‍රබුද්ධ අවබෝධය ඇති මිනිසෙකු මේ ගේට්ටුවෙන් එළියට යවීම මාගේ යුතුකම. ඔබ ඒ ලාභය ලබාගෙන යන්නේ ඔබාවට වඩා පොහොසත්වයන් දැනුමෙන්, ආකල්පයෙන් සහ කුසලතාවයන්ගෙන්. දෙවෙනි ලාභය සුතං පරියෝධ පේති, භාගිත දන්නේවා පරිපූර්ණ කරගත් දැයි. මොනවද භාගිත දන්නේ? මොනවද හරියට දන්නේ කියලා නේද අහන්න ඕනේ. භාගිත දන්නේ මොනවද නෙමෙයි, මොනවද හරියට දන්නේ? සැබවින්ම අපි එකක්වත් හරියට දන්නේ නැහැ. එක්කෙනෙක්වත් අපි ඒව අත්දැකේ නැහැ. තවම ඉගෙන ගන්න පරිණත වෙමින් ඉදිරියට යනවා. මිනිහෙක් හැටියට ඉපදුනාට මිනිස්කම දන්නේ නැහැ අපි. දන්නවා නම් මීට වඩා සුන්දරයි මනුස්ස ලෝකේ. ඔබට විවිධ වෘත්තීන් තියෙනවා. ඒ වෘත්තීන් හරියට දන්න, ඒවා භාගයට දන්න. එනිසා වෘත්ති මේ ගැටලු ඇති වෙනවා. ඔබ ගෙවන ජීවිතයේ ඔබ කරන කියන හිතන පතන බොහෝ දේ ඔබ හරියට නිවැරදිව අවබෝධ කරගෙන නැහැ කියලා මට විශ්වාසයි. කසාද බැඳලා ඉන්න මේ කිසිවෙක් කසාදේ ගැන දන්නේ නැහැ මන් තරම්. මම අවිවාහක වුණාට දැනුත් මං ඔබට වඩා ඉහළින් ඉඳලා බලාගෙන ඉන්නේ ඔබ දිහා. සමාජ තලයේ මම ඔබට වඩා ඉහළින් ඉඳලා බලාගෙන ඉන්නවා. ඔබ බලන්නේ ඔබේ කසාදේ විතරයි. මම බලනවා මේ ලංකාදීපයේ විවිධ වූ ජාතීන්ගේ, විවිධ වූ ආගමික ලබ්ධිකයන්ගේ, විවිධ සංස්කෘතීන්ගේ කසාදයන් දස දහස් ගානක්, විවාහ දස දහස් ගානක් මට පේනවා. ඒ විවාහ සියල්ල මැනවින් මම බලාගෙන හිටියාම එක විවාහයක්වත් සැබෑ විවාහය නෙවෙයි. මම මේ ළඟදි ගියා මගුල් ගෙදරකට. මනමාලයා මුල් ඇඳුම් ඇඳලා එළියට බහින වෙලා පිරිත් කියලා ඉවර වෙලා මම පොඩ්ඩක් කතා කර කර හිටියා. දැන් මගුල් ගෙදර බර දරන්නේ කොහොමද පුතා කියලා. මගුල් ගෙදරට යන වියදම ලක්ෂ 5යි. දාල වශයෙන් ආරම්භ වලට ලක්ෂ 2යි. මං කිව්වා තොට පිරිත් කියපු මට ගහන්න ඕන ಅದේ කියලා. මම කඹයක් විතර එකක් අඹරලා තොගේ අතේ බැඳලා එළියට දැම්මත් තොට තුනුරුවන්ගේ ආශිර්වාද පිහිටන්නේ නැහනේ. මේ කරන අපරාධෙද කියලා මං කිව්වා පිරිත් ඉවර වෙලා. කී දෙනෙක්ගේ පෞල් ජීවිත දවුල් වෙනවා.
මගුල් ගෙදරක් එහෙම වෙන්න ඕන දෙකාව මගුලක් වෙන්න. දැන් ඔය අනවශ්‍ය වියදම් මෙවලන් ගොඩාක් ගෙනල්ලා ඉවර වෙලා ලෝකේ රවට්ටවුවාට ලෝකේ මුලා කළාට ඔය කර්මයේ අවසානයේ ගෙවන්න වෙන්නේ තනියම ඔය මිනිහාට නෙමෙයි. ඒක සමාජ ක්‍රමයලු කියලා කියනවා. මේ වාගේ හරක් જાතියක් ඉන්න රටක කියන්න ඕනේ බණක් තමයි මං අදත් මාතෘකා කළේ. ඔබේ විවාහය ඔබ භාගික දන්නායි කියලා මං කිව්වේ. මෙතන ගොඩක් දෙනෙක් ඉන්නේ කසාද බඳපු අය. ඉදිරි පෙළ සියලු දෙනා විවාහකයෝ යයි මට හිතෙනවා. පසු පෙළ ඉන්න බහුතරයක් 90%ක්ම විවාහකයෝ. ඔබේ විවාහ ජීවිතය ඇතුලේ ගෘහීය ජීවිතය ඇතුලේ මව හරි ශ්‍රේෂ්ඨයි. එහෙනම් මවට ගෞරව නාමයක් තියෙනවා. මොකක්ද? මවට තියෙන ගෞරව නාම අම්මාවරුවක් දන්න දාම්මට තියෙන ගෞරව නාම. ඒ වගේ වෙලාවට අමතුමනි ඕනන්නේ බූවල් බන නෙවෙයි. බූවල් දන්නවනි. බූවල් කියලා කියන්නේ මේ පොල් ගහේ ගෙඩි හදන අර නටු තියෙන ඉත්තට. එකක් ගහපුවාම 100ක් විතර වදින්න ඕන. මෙවුන්දලා මෙච්චර මේ සමාජයේ ඇවිද්දා විවාහ වෙලා යුග ජීවිතේ ආවා. මව් පදවියක් ලබාගෙන බොහෝ දුර ආවා. උන්දාට දීපු ගෞරව නාමේ ඒ උන්දා දන්නේ කිව්වාම ඒ කියන්නේ එතෙන්ට ඇවිල්ලා නැහැ කියන එක. ගෞරව නාමේ තමයි ගෙදර බුදුන් අම්මට දෙන්නේ. ඒ කියන්නේ උතුම් ගෙදර බුදුම් කියන නමට මං ගැලපෙයිද? මහා කරුණාව මා ළඟ තියෙනවාද? මෛත්‍රිය තියෙනවාද? ඒ වගේම මේ සමාජයේ හසුරුවාලන්නට පුළුවන් හික්මීම විනය මං ළඟ තියෙනවාද? උට්ටාන වීර්යය මා ගාව තියෙනවාද? මහා ප්‍රඥාව මා ගාව තියෙනවාද? ඉවසීම මා ගාව තියෙනවාද කියලා බැලුවාම ඔබට පෙනේ බුදු වෙලාද කියලා. ගෙදර බුදුන් අම්මා. ඒ ගෙදර බුදුන් අම්මත් එක්කන් ඉන්න සහකරුවාටත් නිකම්ම තියලා බෑ. තාත්තට මොකද කියන්නේ? අම්මා ගෙදර බුදුන්. එහෙනම් තාත්තට තියෙන්න ඕන මොකක් හරි උත්තරම পদවිය. තාත්තට මොකද කියන්නේ? තාත්තා දේවදත්ත අරුන්ද බුදුන් නෑ නෑ තාත්තා ඊටත් වඩා ශ්‍රේෂ්ඨ වෙන්න ඕන මගේ දැක්මෙන්. හැම කාන්තාවක්ම බුදු වෙන්නේ ස්වාමියෙක් නිසා. අම්මා බුදු වුණේ දරුවෙක් ලැබිච්ච දවසේ. ඒ දරුවා හිමි තාත්තාට. තාත්තා තමයි අම්මට බුදු බව ලබා දෙන්නේ. දරුවා දෙන්නේ. ඒ නිසා වෙන් අතීතයේ ලංකාවේ අම්මලා අප්පච්චිට දන ගහලා වැඳා මට බුදු බව දුන්නේ ඔබයි. මාගේ ඒ බුදු পদවිය ජීවත් කරවන්නට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් රැකවරණය ආදරය සෙනෙහස කරුණාව දක්වන්නේ ඔබයි. ඔබේ ශරීරය මහ පොළොවට දිය වුණත් අපි අත් නොහැර අප වෙනුවෙන් වෙරවඩන උත්තම චරිතය නුඹයි. බුදුන්ගේ බුදුන් ඔබ කියලා අප්පච්චිට අම්මා දන ගහලා වැඳපු පින්වන්ත ශ්‍රී ලංකාවේ. ඒ ලංකාවේ දැන් ඔබේ යුග ජීවිතයේ තියනවාද මං කිව්වේ ඒකයි. ඒ සුන්දර විවාහය ඔබ ළඟ නැහැ. ඔබ ඒක භාගයට දන්නේ ලෞකික රාගික ජීවිතයේ විතරයි ඔබ දන්නේ. ඔබ ඒ වාගේ පින්වන්ත චරිත දෙකක් වුණා නම් දරු පැටව මහත්තුරුනේ මේ වාගේ මම්මුලා වෙච්ච જાතියක් වෙන්න.
අතරමං වෙච්ච જાතියක් වෙන්නේ නැහැ. පුබ්බාචාරිය කියන උත්තරම නාමයේ හිමි අම්මටයි තාත්තටයි. ලෝකේ දරුවෙකුට ලැබෙන ඉස්සරෝම ගුරුවරු දෙන්නා අම්මයි තාත්තයි. ඒ දෙන්නා චතුර විදිහට භාෂාව උගන්වනවා. සංස්කෘතිය උගන්වනවා. ජාතිය උගන්වනවා. ආගම උගන්වනවා. පවෙන් අතමුදවන පිනෙහි පිහිටවනවා. මේ උත්තරම චරිතය නිර්මාණශීලී වුණා නම් ගේ ඇතුලේ එතන පවුල පන්සලක් වාගේ නිවන් දකින පිරිසක් ජනිත වෙන තැන. ඒත් අද එහෙම නැති හින්දා මට පේනවා අපි දන්නේ භාගෙට කියලා. ඒ භාගෙට දන්නා ලෝකය අවදියෙන් යුක්තව පරිපූර්ණ කර ගැනීමේ භාග්‍ය ලෞතර අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ නිතර නිතර ඇහිමෙන් ඔබට ලබන්න පුළුවන්. තුන්වැනි ලාභය කංකම් විතරති සැක දුරු වෙනවා. ජීවිතයේ නිසක විශ්වසනීයත්වයෙන් යුතු මිනිසෙකු සමාජයක් අපිට ලැබෙනවා. වංචාව නැති සමාජයක් අපිට හිමි වෙනවා. සැමියා බිරිඳට වංචා කරන්නේ නැත්නම් බිරිඳ සැමියාට වංචා කරන්නේ නැත්නම් බිරිඳ සැමියා ගැන සැක හිතන්නේ නැහැ. සැමියා බිරිඳ ගැන සැක හිතන්නේ නැහැ. නමුත් වර්තමානයේ සැමියාට බිරිඳ සැකයි, බිරිඳට සැමියා සැකයි, අම්මයි තාත්තයි දෙන්නට දරුවෝ ගැන සැකයි, දරුවන්ට මව්පියෝ ගැන සැකයි, නැන්දම්මාට ලේලි ගැන සැකයි, ලේලිට නැන්දම්මා ගැන සැකයි, පන්සලට ගම ගැන සැකයි, ගමට පන්සල ගැන සැකයි, පාසලට ශිෂ්‍යයෝ ගැන සැකයි, දෙමව්පියෝ ගැන සැකයි, දෙමව්පියන්ට ශිෂ්‍යයන්ට පාසල පිළිබඳව සැකයි. මේ විදිහේ පින්නතුනි ඉහළ සිට පහළ දක්වාම ලෝකය සැකෙන් බලනවා. යුතුයකම හරියට ඉටු නොවන නිසාවෙන් ඒ නිසා විශ්වාසා පරමාඥාති විශ්වසනීයත්වය ඇති සමාජ ක්‍රමයක් හදන්න, සැකදුරු කරගත් සමාජ ක්‍රමයක් හදන්න ඔබට ප්‍රඥාව ලැබෙනවා. බණවා හතරවෙනි ලාභය දිට්ඨි මුජුං කරෝති, ඍජු දැක්මක් ලැබෙනවා. කා ගැනද මොනවා ගැනද? තමන්ගේ ජීවිතය ගැනත්, ගෘහීය ජීවිතය ගැනත්, සමාජ ජීවිතය ගැනත්, ඒ වගේම කුසල අකුසල ශක්තියන් පිළිබඳවත්, සසර ගමන පිළිබඳවත් නිවැරදි අවබෝධයක් ඔබට ලැබෙනවා. බණ ඇහුවහම අපිට මේ ලෝකේ වස්තු පේනවා. ඒ වගේම ලෝකේ හඬ ඇහෙනවා. ගන්ධ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා. මේ සියල්ල සත්‍ය නෙවෙයි. අපි රවට්ටන සුළු. අපි රවට්ටන සුළු. ඒ රවටීමට අපි අහුවෙමු. ඒ නිසා අපිව රවට්ටන ලෝකය නිවැරදිව තේරුම් ගන්න, පරිණතව තේරුම් ගන්න හැකි වාග්ය ලැබෙනවා. පින්නතුනි බණවුවා ඔබ වතුර බොන්නේ කාගේ පිනතද? උතුරු මැද පළාත් සභාවේ වැව් බැඳි පුරවරේ වැව් වේලිලා සභාපතිතුමනි, අධ්‍යාපන ඇමතිතුමනි, මහා මේඝ වනෝද්‍යානයේ පිහිටි වැව් බැඳි පුරවරේ මේ වැහි වලා කුළු වලින් පරිත වසරේ 365 දවසම පැවති උත්තම දනව්ව වැව් බැඳි පුරවරේ. ඒකාද වේලිලා මිනිස්සුන්ට වතුරනේ. මං එදා නාමල්ගම බණට යනකොට හබරණ පැත්තේ වතුර බවුසරේ ගාවට අම්මා කෙනෙක් දුවගෙන එනවා. දියරෙත් දැඳගෙන අතේ බේසමක් තිබුණා. චූටි දරුවෙක් නාවන්න ගන්න. ඒ අම්මා හයියෙන් කෑ ගහලා යන්න යන බවුසරේට කියනවා, අනේ ළමයිනේ මං දවස් තුනකින් නෑවේ නෑ, මට මේකට වතුර එකක් දීලා ඵලයන් කියලා.
එවුන්ද දවස් තුනක් නාන්න නැතුව ඉඳලා අර බේසමට වතුර එකක් ඉල්ලනවා නාගන්. ඒක නාන්න තියා මුණ හොදන්නවත් මදි රාජාංගනේ මිනිහෙකුට නා. ගලන වතුර හුඟ දැක්කා. ඒත් ඒ වාගේ මිනිස්සු දුක් විඳින. ඒ දුක් විඳින මිනිස්සු ගොඩ මැද්දේ උතුරු මැද පළාත් සභාවේ තියෙන පින්වන්තම දනව්ව ප්‍රදේශයේ තමයි රාජාංගන. ඔබ වතුර බොන්නේ කාගේ පිනෙන්ද කියලා මං අහුවේ ඒකයි. රාජාංගනේ වැව පිරෙන්නේ කලාවේ වතුරෙන්. කලාවේ පොහසත් වෙන්නේ කලාවැව. මේ කලාවැව නිර්මාණය කරපු ශ්‍රේෂ්ඨ නරේන්ද්‍රයා කවුද? දාසේන මහරජු. එතුමානම් තමයි හැදෙව්වේ. මේ නිර්මාණය කළේ කවුද? අපේ නෑයි. මගේ නෑයි කියලා කියන්න මට පුළුවන්. මං එහෙ නිසා. ඒ තමයි මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවන්ගේ 9 10 11 පෙළ පොත්වල සනිටුහම් වෙලා තියෙනවා. මේ උත්තම මිනිහාගේ නම, ඔහුගේ නිර්මාණ. එවුනාට මේ දරුවෝ දන්නේ අධ්‍යාපන අමතුමන්. මෙවුන් හොයාගෙන යන්නේ අමුතු දෙයක්. මේ ලෝකෙ අන්ධ වෙච්ච අධ්‍යාපනික ලෝකයක් හොයාගෙන යනවා. ළමයි නෙමෙයි ඒක හොයාගෙන යන්නේ, මහ මිනිස්සු දෙමව්පියෝ. මන් දන්න ළමයාට ඕන දේ නෙමෙයි දෙන්නේ, එපා දෙයි. ළමයා වැඩ කරන්න හුරු පුරුදු මිනිහෙක් කරන්නේ. පොතපත බලන්න, පත්තරයක් කොලයක් කියවන්න හුරු ළමයෙක් කරන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ටියුෂන් නොලයි පාසලේ ඒ දරුවාව තම්බලා හැන්දෑවට ගේන. අවසානයේ ඌට ජීවිතෙත් එපා වෙච්ච එකෙන් ඉතුරු වෙන. ඊට පස්සේ මොන ගහන සමාස වයස් කණ්ඩායම් වල දරුවන්ව තලලා පොඩි කරලා මරලා දාන තරමට කූර වෙන. තමන්ට උගන්වන ගුරුවරයාට වෛර කරන. තමන්ට උදේ ඉඳලා රෑ වෙනකන් බත සපයාපු, සෙත සපයාපු අම්මා තාත්තට එරෙහි වෙනවා. ලෝකෙ පිළිගන්න තාලේ මිනිහෙක්ව නිර්මාණය වෙනවා මේ ක්‍රමයේ ඇතුන්. අධ්‍යාපනය නිදහස් විය යුතුයි, නිවහල් විය යුතුයි. ඒ අධ්‍යාපනය ලබන්නට දරුවාට නිදහසේ ඉඩ දිය යුතුයි, මඟ පෙන්විය යුතුයි. අපි මොනවා ඉගෙන ගත්තත් මේ සමාජ පුරවැසියෙකු ලෙස ජීවත් වෙන්න ඕන. එහෙම නැතුව සමාජයේ දරුවා අතරමං වෙනවා. ඔබ උගන්වන විදියට ගිහිල්ලා ආවොත් මතක ඇති අධ්‍යාපන ඇමතුමනි, මැදවත්තේ ගෑනු ළමයෙක් දූෂණය වුණා. දැන් මාසයකට දෙකකට උඩ එළාමේ අවුරුදු දෙකක් විතර දූෂණය වෙමින් ඇවිල්ලා අහුවෙච්ච දවස මම මේ කියන්නේ. ගෑනු ළමයාගේ වයස අවුරුදු 15. ඒ ගෑනු ළමයා සිය කැමැත්තෙන් ගිහිල්ලා තියෙනවා මිනිස්සු 73 දෙනෙක් එක්ක. අවුරුදු 15 ලාබාල වයස. වැඩිවිය පැමිණිලා අවුරුදු 2යි. අවුරුදු 2කට මිනිස්සු 73 දෙනෙක් එක්කන් ගියපු මේ කෙල්ල බැරි වෙලාවත් අවුරුදු 30ක් ඉඳර හිටියා නම් ඉවරයි. මුළු අනුරාධපුර රාජධානියම ඉන්න මිනිස්සු එක්ක යයි. ඒ තරම් මේ ළමයා නොමග ගිහිල්ලා ඒ ළමයා විනාශ කරලා විකුණලා ළමයා එක දැත්තෙහිවි. දුක එක නෙමෙයි මේ අධ්‍යාපන ක්‍රමයේ ඉහළට ගියපු මිනිස්සු අතින් තමයි මෙව්ව වෙලා තියෙන්නේ. ලංකා බැංකුවේ කළමනාකාරවරයා මේකට චූදිතය හැටියට අහුණා. ඒ වගේම සමාජයේ වර්තමාන සමාජයේ තියෙන ලොකු ව්‍යාපාර කීපයක කළමනාකාරවරු අහුණා. රජයේ නිලධාරිවරු ගණනාවක් අහුණා. 100ට වැඩි ගණනක්
රාජ්‍ය සේවයේ පෞද්ගලික සේවයේ ඉහළ නිලධාරියෝ තමයි මේ ගෑනු ළමයාගේ දුෂ්ට චෝදනාවට අත්අඩංගුව තරම් තිබෙන්නේ. පින්නතුනි ඉගෙනගෙන තියන්නේ නොහොබිනා නොසන්දාල ගමනක් යන්න මිසක් සැබෑ මිනිසකු ලෙස සමාජයේ ජීවත් වෙන්න නෙමෙයි. කලමනාකාරවරයාගේ දුවගේ වයස 26යි. දූෂිත ළමයාගේ වයස 15යි. එමිනිහට දුව වගේ බලන්න තිබ්බ ඇහක් තිබිලා නැහැ. චූටි දුව හැටියට බලන්න තිබ්බ. නමුත් රාගයෙන් මුලා වෙච්ච, මෝහයෙන් මුලා වෙච්ච, අන්ධ වෙච්ච මිනිස්සු ජීවිත විනාශ කරගන්නවා. පාටු පරමාර්ථෝස්සේ ජීවිතේ නිස්සාර සැපෝස්සේ අවසානයේ පිස්සු හැදිලා අධ්‍යාපන ඇමතුමනි අපි ජීවත් වෙලා හිටියොත් බැලුව හැකි ඔය මිනිහා පිස්සු හැදිලා පණුව ගහලා මැරුම් නැත්තම් මේ සම්බුද්ධ ශාසනය බොරු. මේ සම්බුද්ධ ශාසනය බොරු. මම ඒකට අත්දැකීමෙන්ම දන්නවා එහෙම වෙච්ච මිනිස්සු අනන්තයක් මම ඇස්පනා පිට දැකලා තියෙන නිසා. දැනටම සේවයෙන් ඉවත් වීමේ ලිපිය දීලා සේවයෙන් ඉවත් වුණොත් මේ මිනිහා කවුද බාරගන්නේ? ගෙදර බාරගන්නේ, දරුවෝ බාරගන්නේ, සමාජයේ බාරගන්නේ. මේ මිනිහා හුදකලා වෙලා සියලු දේ විනාශ වෙලා අවසානයේ කල්පනා කරලා 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 මන්ද මානසික මිනිහෙක් වෙනවා. කාගෙන්වත් ආදරේ කරුණාව නැති වෙච්ච ගමන් වේගයෙන් රෝගාතුර වෙලා ඔත්වල වෙලා පණුවන් ගහලා මැරෙන තැන දේවි. පින්නතිනේ අපරාධ කරනකොට සැපයි වාගේ පේනවා, විඳින්න ගියපුවාම දුකටපත් වෙනවා. මදුවා මඤ්ඤති බාලෝ යාව පාපන්න පච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ. හැඳින මේ පව් දුර ලන උපදේශේ නුදුන මැන විතොන් දොර අවකාශ. සිතත් කයත් වචනයත් පාපයට ඇදෙන්න නොදී රැකගන්න පුළුවන් නම් ඔබ අතින් බිය හැකි බොහෝ අපරාධ වැරදි ම්ලේච්ඡ ගති නවත්වා ලන්න පුළුවන්. මං එහෙම ජීවිතේ දැකපු මිනිහෙක් ගැන තමා මතක් කරන්න ගියේ. කලාවැවේ නිර්මාණශීලී ශිල්පියා. අද දරුවෝ වගේ නෙවෙයි ඒ බරණ ගල්වඩුවා. මම පුතාලගේ සෞන්දර්ය විශේෂ, සිංහල විශේෂ, ඉතිහාස විශේෂ, බුද්ධ ධර්ම විශේෂ සිලබස් වල මේ උතුම් චරිතය තියෙනවා. ඒ වුණාට ළමයි දන්නේ කලාවැව හැදෙව්වේ රජුවෝ වුණාට එහි ප්‍රධාන රාජ්‍ය ඉංජිනේරුවා හැටියට කටයුතු කළේ මේ කලාකරුවා රාජ්‍ය ඉංජිනේරුවා. එතුමානම් හදාපු කලාවැව පෝෂිත ප්‍රදේශයේ එවකට තියෙන දැටි අක්කර අඩි 104ක්වත් වර්තමානයේ අක්කර අඩි 106යි. ඒ අක්කරාඩි 100 වෙලා තියෙන්නේ වැව පිළිලා තියෙනවා. මගේ දැක්මේ හැටියට නම් අඩි 25කට වැඩි. එය ගිය වසරේ පස් ටිකක් හරලා ගොඩට දැම්ම. ඔට්ටු වෙලා ඔට්ටු වෙලා හරලා බලනකොට අක්කර දෙකක් විතර තම ආරං තියෙන්නේ. මේ අක්කරාඩි 100ක ජලධාරිතාවයේ තියෙන බිම දස්සන මහරජුගේ කොච්චර වීරියක් ගන්න ඇද්ද? මේ වාගේ මහා වාපී කර්මාන්තයක් කරවන්න රාජ්‍ය ඉංජිනේරුවා කොච්චර සැලසුම් කරන්න ඇද්ද? මේ නිර්මාණශීලීව අනාගතය සඳහා මානව කල ජීවත් වෙන්නේ යම් තාක් එතෙක් කල් පවත්වා ලන්න. ඒ මනුස්සයා වැවත් බඳවා, වැව පුරවා, කෙත සරු කරවා, මිනිස්සුන්ගේ බඩකට පුරවලා නිකන් හිටියේ නැහැ. රාජ්‍ය ඉංජිනේරුවා හැටියට එයා කල්පනා කරනවා මිනිස්සු ජීවත් වෙන්න නම් මේ මිනිස්සුන්ට හොඳ මනුස්සකමක් ඕනේ. ඒ නිසා පන්සලකුත් ඕනේ. අවුකන ලෞතර බුදු පිළිම වහන්සේ නෙළුවේ මේ ඉංජිනේරුවා.
තමන්ගේ තාක්ෂණයේ වාස්තු විද්‍යාවේ කෙළ පැමිණි ඥානයෙන් මහා කළුගල් පර්වතයේ මුදුනට ගොඩ වෙන බරණ කටුවයි මිලියයි බෙහෙත් ගුලාවයි අතේ තියාගෙන ගොඩ වෙලා බෙහෙත් ගුල ගලේ ගල්වා ලෞතර බුදුහාමුදුරුව නුවණින් දැකලා ඒ දුටු චිත්ත රූපය අර මහා කළුගල හීලෑ කොට එක සිවුරු රැල්ලක් නොබිඳෙන ආකාරයෙන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ඍජු මෘදු ලෞතර තථාගත අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පිළිරුව රියන් 18ක් උසැතිව නිර්මාණය කළා තියෙනවා. බුද්ධ තේජානුභාවයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඔබ්බලා තියෙනවා. කළු ගලක ඒ තරම් ශ්‍රේෂ්ඨ කලාකරුවා නම් කළ ප්‍රාතිහාර්යේ කළේ එයා අසාදයක්වත් නොබැඳ. ඇයි බැඳෙන්නේ නැත්තේ? බැඳන නෙලන්ද හම්බෙයි පිළිමම. ඔබට වෙලා තියෙන දෙයම වෙනවා. ඇයි ප්‍රශ්න වැඩි? දැන් එනින් ගමන් කොල්ලෙකුට ගත්තා දුරකතන ඇමතුමක්. පුතා යාය දෙකේ පන්සලේ බණ තියෙනවා. එන්න විදිහක්ම නෑ. ඇයි පුතා? පහුගියේ ටිකේ වැඩ කරගන්නත් බැරි වුණා වැඩ ගොඩ ගිහිල්ලා. හේතු කසාදේ. හේතුව කසාද. කසාදෙත් එක්කම්ම ඇති වෙන බැඳීම. මිනිහෙක් යන්න යන බොහෝ වාසනාවන්ත ගමන් අත්හිටුවාලිය ලන එක. හාමුදුරුවනේ එහෙම කියන්නේ පක් කසාදෙත් කියලා ඔබ හිතයි. කසාදේ නොතිබ්බා නම් මේ සමාජයක් නෑ නේද කියලා ඔබ හිතයි. ඇයි සමාජය දුක් විඳ විඳ දුක් විඳ විඳ ඉන්නද? නෑ. සමාජයේ ඕන. ඒ සමාජයේ අතමුදවාලා. මේ සමාජගත කර්ම දෝෂේ අතමුදවාලා. මේ තියෙන සමාජය ඇතුළ නේද අපි මේ ඔක්කොම කරන්නේ? නිහතමානී නිර්මාණශීලී නිවුණු මිනිස්සු හැදුනා නම් මේ සමාජයේ ගලාගෙන යන ගමන නවත්වනවා. ඒක තමයි නිවන. සැනසීම, සතුට, උපතක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති මේ ලෝකය නිර්මාණය කරන්න නම් අපේ බැඳීම් අඩු කරගන්න ඕනේ. බරණ ගල්වලුව බැඳෙන්නේ කලාවව නිම කරන්නත්, පන්සල හදානිම කරන්නත්, හෙළ සංස්කෘතිය හදන්නත්, හෙළ ජාතිය අභිමානවත් කරන්නත් මට ඉඩ හම්බෙන්නේ නැ බැන්දක් කියන හැඟීමෙන් මේ නරේන්ද්‍රයා නොබැඳ තමන්ගේ සේවාව රට වෙනුවෙන් දෙන්න අවිවාහක වුණා. දීර්ඝායුෂ වින්දනය කළා සතුටින් හිටපු නිසාවෙන්. මේ මිනිසයා අවසානයේ පුංචි ගේක කලාවැවයි නේදලා. කලාවැවේ බන්ටිකේ තමයි එයාගේ ගෙදර තිබුණේ. ඒ ගෙදර තිබ්බ තැන තියෙනවා. තියෙන තැන මං කියන්නේ නැහැ. කිව්වොත් ඒකත් හරනවා මම. ආයේ දෙකක් නැහැ. ඔක්කොම ආරණකේ බුදුහාඳුරුව තාරාපේක මේ රාජාංගනේ වැවිස්මත් තියෙනවා. අමතුමනි පන්සලක් පුරාණ රාජ මහා විහාරය තම්මැන්නා රාජ මහා විහාරය ගල්කන්ද විහාරය මං ගියා පහුගිය කාලේ බණට. හරි ලස්සනයි. තුන් පැත්තෙන් හේතු වෙලා තියෙනවා මහා ගල් පර්වත තුනක් එකට. ඒ ගල් පර්වත තුනම කටාරම් කොටලා හාරලා ඇතුලේ විශාල විහාරයක් හදලා තියෙනවා පෙර රජ දරුවෝ වලගම්බා මහරජ සමි. ඒ විහාරයේ සතපෙන 18 රියන් පිළිමයක් දෙපැත්තේ විශාල සමාධි පිළිම දෙකක් තිබිලා තියෙනවා. මෙව ඔක්කොම කඩලා ගිහි පැවිදි ඔක්කොම එකතු වෙලා දීලා තියෙනවා පහ. මිනිස්සු යනකොට හාඳුරු බුදුහාඳුරන්ගේ අංග උඩ ඉඳගෙන කඩනවලු පිළිම. ගිහියෝ පැවිද්දෝ දෙගොල්ලන්ටම සබ්බේ පුතජනා උම්මත්තක වස්තුව වළඳ සල්ලි මිල මුදල්
මත පිහිටලා ලෞකික ලෝකයේ සැපපතා පිස්සු කියලා බුදුහාඳුරුම දේශනා කළ කෙලෙස් බර ලෝකයේ ඔක්කොටම පිස්සුලු. ඇත්ත ශ්‍රේෂ්ඨ ගුණවත් පින්වන්ත යතිවර ස්වාමින් වහන්සේලාගේද මඩගාමින් අපහාස කරමින් මේවාගේ වැඩ කරයි. සම්බුද්ධ ශාසනය දීප්තිමත්ව බබලවාලන්නට කැමති ගිහියෝ මේ ලංකා සමාජයේ දිද්දි ඒ සියලුම බැතිමතුන්ගේ හිත් පාරවා ලංකා සංස්කෘතියට කැත නාමයක් එකතු කරනවා කාලකන්ණි පෙරේති. එහෙ වකවානුවේ බරණ ගල්වඩුවා අර පිළිමෙත් නෙල්ලා චූටි ගේක ඉඳලා වැවදිහැ බලාගෙන මරණය මෙනෙහි කළාලු. එයා ගැන ලියලා තියෙනවා මහත්තයාගේ ඉසව්වේ ඉඳලා අපේ අධ්‍යාපන ඇමතුමාගේ ඉසව්වේ ඉඳලා කලාකරුවෙක් මේ තරම් සියෝමැලේද කළුගල් හිතන්නට වරන් බැරි නිසා මම ගියා උකන බුදුන් තත් දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා කලාවැව ළඟ ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් හෙලා රිදුන් පිරිමදිමින් බලයියෝ මැරෙන ඉපදෙන රළදිහා මැරෙන ඉපදෙන රළදිහා ඉසුරු මුනියේ නුඹතන පෙම්බරිය කොතනද කියා මා ඇසු විට ඉනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා තවම තනිකඩ යැයි කියා මා ඇසු විට ඉනැහුනා ඔහු තවම තනිකඩ යැයි කියා නාකි වෙලා ඉඳිත් ඇව්වලු කොහොමද ජීවිතේ කියලා උන්දා තරුණ පහේ කොල්ලෙක් වාගේ හිනහ වෙලා කිව්වලු මං තව තනිකඩයිනි කියලා. උන්දාට බැඳීම් මට එදත් බැඳීම් නෑ අදත් බැඳීම් නෑ හෙටත් බැඳීම් නෑ මං එදත් සතුටින් අදත් සතුටින් මතුවටත් සතුටින්. එදාත් මම රටට සේවයක් කළා මට සේවයක් කරගත්තා. අදත් මම රටට සේවයක් කරනවා මට සේවයක් කරගන්නවා මතුවටත් එහෙමයි කියලා සතුටු වුණා. එයා ඉඳලා තියෙන්නේ ඉලුක් වහපු කටු මැටි ගහපු ගේ රාජ්‍ය ඉංජිනේරුවා. වාසනාවට මේ මිනිහා අද ඉපදුනේ නැත්තේ ඇයි ඇයි නැත්නම් අද ඉංජිනේරුව ගොනේ උපදින්. අද වගේ වුණා නම් එහෙම මොනවා වෙයිද? කලාවැව හදන්න හෝ රාජාංගනේ වැව හදන්න කොන්තරාත්කරුවෙකුට සභාපතිතුමනි දුන්නොත් එහෙම මේ රාජ්‍ය ඉංජිනේරුවත් එක්ක මෙව් වැව හදයි පොල් කට්ටක් ඉදිරියට ගේ හදයි වැවක් ඉදිරියට අයගේ දෙකක් ඒ තරම් අසනාවන්තයි. මැරෙනවා කියන හැඟීම නම් ඇත්තේම නෑ. සතුටින් මැරෙන්න බැරියයි සතුටින් ජීවත් වෙන්න බැරියයි ගොඩාක් ජාති ඕන. මං අවුරුදු 17ක් යුද හමුදාවටයි නාවික හමුදාවටයි ගුවන් හමුදාවටයි ශ්‍රී ලංකා පොලිසියටයි කතා කිව්වා දේශන කළා. එක පින් පත්තරයක් දුන්නේ නෑ කොල්ලෙක් අතට. එක රුපියලක් කොල්ලෙක්ගෙන් ගත්තේ නෑ මං රවට්ටු. අවිවාහක දරුව දහස් ගාණක් මට අවුරුද්දකට මුණ ගැහෙනවා රුපියල් 35000න් ඉහළ වැටුප් ලැබලා.
මට ඕන තරම් හම්බ කරන්න තිබුණා. මගේ දේශනේ පැය 4ක් මං කරන එක නිබන්ධනයක් ගහගෙන ගිහිල්ලා ආනන්ද නිලධාරි මහත්තයාට කිව්වා නම් සර් මගේ දේශනේ කොල්ලන්ට හිතේ වැටෙන්නේ නැහැ මේ නිබන්ධනේ ගන්න මොන. අර දැන් ඉස්කෝලවල බාහිර පන්තිවල උගන්වන මහතුරු කරන්නේ එහෙයි අම්මාරුවා. කඩදාසි කළුගාක් ගහලා ගෙනල්ලා කොල්ලන්ට දීලා ගන්නවා මාසේ අන්තිමට ලොකු කුට්ටියක්. මේ මාසේ එන වාහනේ නෙමෙයි ඊළඟ මාසේ එන්නේ. කොයි මාසෙට මෙවුම් දැන්නත් මොන වාහනේට දැන්නත් මැරෙන එක මැරනවාමයි. නැත්තම් සක්විතියයි ඉන්න බෑ. නේද? සක්විති මහා රණ සූර්යා හිරේ. ඒ ලංකාවේ හිටපු හොඳම බාහිර පන්ති කරාපු යතිවරයා. අද හිරි ඔය කාටත් මැරෙන මොහොතේ සිද්ධ වෙයි. ළමයින්ගේ නැනනුවන වෙනුවෙන් කළ කැපකිරීමට පූරා කාපු එකේ අරුම සද්භාවයෙන් කළාට කමක් නැහැ. තමන් වෙන මහන්සියට සාධාරණයක් ඉෂ්ට කරගත්තාට කමක් නැහැ. හැබැයි යුතුකමක් හැටියටම සලකලා නැත්තම් ඒක ජාවාරමක් කරගෙන කෑවොත් සතුටක් නැහැ කියන එක මං දන්නවා. මං අද හරි සතුටින් අදත් ගිහිල්ලා ඒ සොල්දාදුවන්ට කතා කරනවා මං හොරා කෑවේ නැති හින්දා. මට නිදහසේ ඕන එකක් කියන්න පුළුවන් ඒක ඇතුළේ. මං බණට ඇවිල්ලා හොරා කෑවේ නැති හින්දා කප්පම් ගත්තේ නැති හින්දා මට ඕන තැනක ගිහිල්ලා බණ කියන්නත් පුළුවන් ද? නිදහසේ බුදුබණ විකුණාගෙන කෑවේ. ඒ නිසා පින්නතුල ජීවත් වෙනකන් ජීවත් වෙන්න තිබ්බාම ඇති. මට ජීවත් වෙන්න එච්චර අමාරු නෑ. ඊයේත් එප්පාවලි නොත්‍යාගමින් ගිහිල්ලා මට මාස ගානකට ජීවත් වෙන්න ඕනේ බඩු භාණ්ඩ ගිහින් තියලා ආවා එළම. ගිය මාසේ රාජාංගණයෙන් ගිහිල්ලා ඉවර වෙලා තියලා ආවා ඕනේ බඩු මුට්ටු ටික. චන්ද්‍රසේන මැතිණිය මේ සැරේ වස් ආරාධනා දීලා තියෙන එතුමිය හැම මාසෙම ඇවිල්ලා ඒ ටික සම්පාදනය කරනවා. අපේ අධ්‍යාපන ඇමතුමාගේ සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය ලේකම්තුමා අබේ වික්‍රම මහත්මයා ගලෙන් බිදෙනවා පැත්තෙන් මගේ පන්සලට ඇවිල්ලා ඕනෑ ටික සම්පාදනය කරනවා. ඇමතුමා හරහා එනිසා ඔට්ටු වෙන්න ඕනේ නැණ ජීවත් වෙන්න. හෙට මැරුණත් කමක් නැහැ. අද නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හැම කෙනෙකුටම ඒ සෞභාග්‍ය උදා කරගන්න පුළුවන් නම් බරණ වගේ හරි පින්වන්තයි. තමන්ගේ සේවය අදත් කියනවා. බරණ ගැන මං අදත් කියනවා. බලන්න දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානය කියලා මේකට නම වැටිලා තියෙනවා. ඇයි මේකට දුටුගැමුණු කියලා නම දැම්මේ? මොකක් හින්ද දාන්න ඇද්ද? මේ රාජාංගන භූමි භාග දුටුගැමුණු මහ නරේන්ද්‍රයෝ පාපියාපුක මේ රාජාංගනය නිර්මාණය කළේ එතුමාගේ පුතා සාලිය රාජකුමාරයා සහ අශෝක මාලිගා පුතයි ලේලි දෙන්නේ. ඒ පින්වන්ත ඉතිහාසයේ සිහි ගන්නමින් තමයි මේකට දුටුගැමුණු කියලා තිබෙන නම. එහා පැත්තේ තියෙනවා සාලිය අශෝකමාලා මහා විහාරයේ වංගිවුරේ. ඒ අයගේ නම් අදත් කියන අපේ නම් අවදා වෙනකන් කියයිද මරුණාට පස්සේ? මරුණයි පස්සේ අපේ නම කී දවසක් කියයි? 7 දවසේ දාන වෙනකන්, 3 මාසේ දාන දෙනකන් කියයි. එතනින් පස්සේ කිරි බණ්ඩක් ඉවරයි, රම් බණ්ඩක් ඉවරයි, මුතු මණිකෙත් ඉවරයි, හීම් මණිකෙත් ඉවරයි. ඔය ඉන්න කවුරුත් අපේ නම කියවන්න අපි යමක් කරලා ඉතුරු කරලා යන්නේ නැහැ. කාබාසනියා කරලා යාය. ඒ හින්දා පින්වන්ත චරිතයක් නිර්මාණය කරලා තියන්න සැබෑ මිනිසෙකු ලෙස අදත් හෙටත් මතු දාත් ඒ උතුම් නාමයට පින් පමුණු වාලන විදියට. පින්නතුනි
ජීවිතය ඉගෙන ගන්නවා. දිට්ඨි උජුං කරෝති කියලා කිව්වේ ඒකයි. ඍජු දැක්මක් මනුස්සකමට දෙන්න. හරි දේම දකින්න. මේ රවට්ටන ඉන්ද්‍රිය ලෝකයක් මේ මම්මුලා නොවෙන්න. සපයි කියලා කියන හැම එකක්ම දුකයි. නැද්ද? සපයි කියන ඔක්කොම දුකයි. ඔයාලා කසාද බැන්දේ සපයි කියලා? ඔයාලට කසාද බඳින්න ඉස්සර වෙලා තදින් දුකක් දැනෙන්න තිබිච්චි කාරණා තිබුණේ. අම්මාට විපතක් වෙනකොට, තාත්තාට විපතක් වෙනකොට, ඔබට විපතක් වෙනකොට. මේ විපත් තුන ඉදිරියේ ඔබ බොහෝම වේදනාවට පත් වුණා. තනිකඩ කාලේ කසාද බැඳ ගමන් සැපපතා බඳිනවා. බැඳපු ගමන් තුනකට අඬාපියොන්ට හයකට අඬන්න වෙනවා. ඒ ගෑණි ඊට පස්සේ ගෑණිගේ විපතේදී අඬන්න ඕන. ගෑණිගේ අම්මගේ විපතේදී අඬන්න ඕන. ගෑණිගේ තාත්තගේ විපතේදී අඬන්න ඕන. ටික කාලයක් යනකොට උපදිනවා පැටියෙක්. ඊට පස්සේ ඒකා වෙනුවෙන් අඬන්න ඕන. දවසින් දවස සැපයි කියපු ලෝකේ දුක් එක 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 ඇමිණි ඇමිණි ඉස්සරහට යනවා. මිසක් ඉවර නම් වෙන්නේ නැහැ. ඉවරයක් නැහැ. ඒ නිසා පින්වත් ඔබ මතක තියාගන්න, දුක් අඩු වෙන තාලයට මේ ඉන්ද්‍රයන්ට දෙන සැප අඩු කරගන්න. ගිහියෙක් හැටියට ඔබට සැප විඳින්න පුළුවන්. හැබැයි කාමයේ වරදවා නෙමෙයි, කාමයේහි නිවැරදි වැරදි විදිහට හැසිරෙන්න ගියපුවාම වේගයෙන් ඔබ විනාශ වෙනවා. හරි විදිහට කාමයේහි හැසිරුණොත් ලෞකික ලෝකයේ සැබෑ මිනිසෙකු ලෙස ජීවත් වෙන්න පුළුවන්. නිවනට බාධාවක් නිසා ඒකත් අත්හරින්න පුළුවන් නම් ඔබට නිවන් දකින්න හරි ලේසි. මං ඒ සඳහා වූ මාතෘකාවක් අද දවසේ ඔබට බණ කියන්න මාතෘකා කළ අවසාන ලාභය එතකොට ලැබේ. චිත්ත මස්ස පසීදති. බණ ඇහුවාම ලැබෙනවා සන්තෝෂයෙන් ජීවත් වෙන්නට පුළුවන් ඉඩ. සන්තෝෂයෙන් මැරෙන්නට පුළුවන් වාග්ය. සසර ගමනේ සතුටින් උපදින්න පුළුවන් වාසනාවන්ත භවගාමීත්වය. සාංසාරික දුක් නිවා ලබන සදාකාලික සතුට හිමි අමා මහ නිර්වාණ අවබෝධයත් මේ ධර්ම අවබෝධයෙන්ම ඔබට වේවා. පැතුමෙන් බණ අහන්න ලෑස්ති වෙන්න. ඒ කියන්නේ හඳුන්නතාව කිව්වේ නැද්ද? නෑ, මම මාතෘකාවක් කළානේ. මම මේ කිව්වේ මං කියන මාතෘකාවේ බණට ගැව්වාම ලැබෙන ලාභ. මේ ලාභ පහ හම්බෙනවා. මේ දැන් කියන ටික අහලා ක්‍රියාවට නැම්මුත් මොනවද කියන්නේ? බුදුහාඳුරෝ ඉස්සරෝම දේශනා කොට වදාළ ගැඹුරුම ලෝක සත්‍යයෙන් උපුටා ගත කොට සම්මන් කියන්නේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කොට වදාළ සූත්‍රේ? ධම්මසප්තවතු සූත්‍රේ. ඒකේ මොනවද තියෙන්නේ? ඕ ඉතින් දන්න පොල් ගෙඩිය ඒකේ මොනවද තියෙන්නේ කියලා අහපුවම දන්න. පොල් ගහක් තියෙනවා, ඒකේ මොනවද තියෙන්නේ? ඒක දන්න. පොල් ගහක් තියෙනවා නම් ඒකේ තියෙනවා නේද? පොල් ගහක් කඳ තියෙනවා, මුල් තියෙනවා, පොල් අතු තියෙනවා, ගෙඩි තියෙනවා, මල් තියෙනවා, ඇටි තියෙනවා, කුරුම්බා තියෙනවා, නානා ඒවා ඔය පොල් ගහේ තියෙනවා. ඒ වගේ මොනවද තියෙන ප්‍රයෝජන කියලා අහපුවාම අපිට කියන්න නානා ප්‍රයෝජන තියෙනවා මේ කල්ප රුක්සෙන්. ධම්මසප්තවතු සූත්‍රේ මුල්ම සූත්‍රය කියලා දන්නවා. හැබැයි ඒකේ තියෙන්නේ මොනවද නම් ආන්න එපා. ඒකේ තියෙන්නේ වැදගත්ම ජාති. මොනවද? චතුරාර්ය සත්‍ය. මේ ලෝකයේ තියෙන සදාකාලිකම ඇත්ත හතර තියෙන්නේ ඒ සූත්‍රේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලයම විස්තර කරන්නට යෙදුනේ. චතුරාර්ය සත්‍ය අපිට තේරෙන්නේ නැහැ. ඒකයි අම්මෝ අපි දන්නේ නැත්තේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. මේ අත් හතරනේ තියෙන්නේ. සිංහලෙන් කිව්වොත් දුක, දුකට හේතුව, දුකින් මිදීම, ඒ සඳහා වූ මාර්ගය.
දැන් දුක්ඛ සත්‍ය කියන එක දුක දුක දන්නවද? විඳිනවා. දුක විඳිනවා දන්නේ. ඒකනේ පුදුම නේද? දුක විඳිනවා ඒක දුක බව තේරෙන්නේ නැත්නම් ඒක මල ගෙදරක විතර නඩන්නේ අනිත් එකේ අඬන්නේ දුක තේරෙනවා. අපි මැරෙන කම් මාදනවා අවසානයේ තමන් මැරෙනවටත් අඬ අඬාම මැරෙනවා. අනුන්ගේ මිනි වලට අඬලා 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 අවසානයේ තමන්ට මරණ වේදනාව ලැබිලා තමන් මැරෙන්න හදනවා. එතකොටත් දෙවුන් දාන්නවා බයි. දොර මරණේ මෙච්චර කාලයක් දැකලා 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 ඉගෙනගෙන තියෙන දෙපැයි මරණ දුක ඒක ඉගෙන ගන්න. ඉතින් දුක ඇහිලා තිබුණාට විඳලා තිබුණාට තේරිලා නැත්තම් දුක්ඛ සත්‍ය කියලා අහලා තිබුණාට වැඩක් නැහැ. සරි තාමඳුරු බලාගෙන හිටියා මේක කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒගම දවසක් බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේට ගෞරව නාමයක් තියෙනවා. මොකද්ද සරියුත් හාමුදුරුවන්ට තියෙන ගෞරව නාමේ? මොකද්ද? මෙවුන්දලා පන්සල් වලට එනකොට ගේට්ටුව ගාවින්ම පන්නන්න ඕන. මුළු ජීවිතේම අර සුදු පිරුවට දාගෙන නාගුණ වැල්ලාගෙන අර දවස් 10 භාවනා මධ්‍යස්ථාන වලට අධ්‍යාන දින 10 භාවනාවක් තියලා මාත්‍යා දැන් දෙනවලු සහතික සෝවහන් වෙලා වුණා කියලා මෙවුන්දලා යනවා සෝවහන් සහතිකේ ගන්න. දැන් සෝවහන් සහතිකලාභියුත් ඉන්නවා රාජාංගෙන. ඒ ඉඳලා සරියුත් මහරහතන් වහන්සේට තියෙන ගෞරව නාමෙ දන්නේ නැහැ. දම් සේනාධිපති දම් සේනවි ඇයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම රාජ්‍යයේහි ධර්මය මනාකොට හසුරුවාලන්නට පුළුවන් විනිවිද දකින විදියට චතුර විදියට හසුරුවාලන්නට පුළුවන් උත්තම රහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේට ඒ නිසා කියනවා දම් සේනවි කියලා. සරියුත් සාමදිරු දවසක් වැඳලා අහනවා ඇයි කියලා මේ දේශනාව මෙච්චර ගැඹුරු ඇයි? ඒක තේරෙන්නේ නැහැ සාමාන්‍ය පුරවැසියාට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මම ඉතා සියුම් විදියට මේක විස්තර කරන්නද බුදුහාඳුරෝ සුදුස්සාට දීලා තිබ්බ পদවි ඒ ගමන හා කියලා කිසි බයක් නැතුව දුන්නා. මතකයි නේද උතුරු මැද පළාත් සභාවේ එක එක ගෙව්වා මාරු කරන්න. ඒ එක එක අවස්ථාවලදී එහෙම වෙනවා. ඒක භාර දුර කාර්ය භාරයක් ඇටියට වගකීම් බහුල කාර්ය භාරයක් ඇටියට ඒක විනිවිද දකින්න විදියට හැමතෙම සතුට දැනෙන විදියට හැමතෙම උපකාර වෙන විදියට চিරාත් කාලයක් ප්‍රයෝජනය ලැබෙන විදියට සංවර්ධනාත්මකව කරන්න බැරි නම් දෙන්න. බුද්ධ නීතිය ඒක. ලෝකේ අත්තත් ඒක විය යුතුමයි. එහෙම දුන්නොත් ගැටලුවක් එනවා. බුදුහාමුදුරුවෝ නොබියව දෙනවා පරිවර්තනය කරන්න, විස්තර කරන්න, ලිහිල් කරන්න. සරියුත් මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධම්මසප්පවත්තන සූත්‍රයේ දීර්ඝ වශයෙන් විස්තර කරලා දීර්ඝ සූත්‍රයක් කරලා දේශනා කරනවා. ඒ සූත්‍රයට වෙනම නමක් දෙනවා. මොකක්ද ඒක? සත්‍ය විභංග සූත්‍රය. සත්‍ය විතර කර කියන ලද සූත්‍රය. මම අද කියන්න හදන්නේ සත්‍ය විභංග සූත්‍රයේ විස්තර වුණු චතුරාර්ය සත්‍ය දේශනාවන්ගේ අවසාන සත්‍යෙහි කොටස. මොකක්ද අවසාන සත්‍ය? මාර්ග සත්‍ය. මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මම මේ අටෙන් එකක් කියන්නේ. මේ අටම කියන්න ගියොත් සති දෙකක් විතර දෙනවා නම් අටම කියත හැකියි.
මං ඔබට ඉතාම පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් කියන්න හදන්න. ඒ සම්මා වායාය යහපත් වෑයය. දම්සප්පවතුන් සූත්‍රයේ තියෙන්නේ යහපත් වෑයම කියලා විතරයි. යහපත් වෑයම කියන්නේ මොකද්ද කියලා නෑ. සාරියුත් හාඳුරු විස්තර කරනවා යහපත් වෑයම කියන්නේ මෙන්න මෙහෙම මෙහෙම වෑයම් කළාම කොහොමද කතමංචා උසෝ සම්මා වායාම. සම්මා වායාම කියන්නේ මොකද්ද කියනවා නම් පිදා උසෝ බික්කු අවත්නේ අහගන්න අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. මෙතෙක් කල් ජීවිතයේ නොකරපු පාපතර අකුසල කර්ම නොකරම ඉඳ වෑයම් කිරීම. නොකල වැරදි නොකරම ඉඳ වෑයම් කිරීම. අමාරු නෑ. සමර්වේ නැත්තම් මෙච්චර කාලයක් නොමරම ඉන්න මහන්සි ගන්න. ඒ සිල්පදේ කඩන් නැතුව ඉන්න වෑයම් කරනවා. පුළුවන් නේ කරන්න. හොරකම් කළේ නැහැ. හොරකම් නොකරම ඉන්න වෑයම් කරන්න ඕනේ. වැඩේ තියෙන්නේ මාත්‍යය. පටන් ගන්න නොකරම ඉන්න ඕනේ කාලේ. දැන් මට ගුරුපත් වීමක් දෙන්න. ඒ ගුරුපත් වීම දීලා මට කිව්වා ලොකු ගිවිසුමක් අත්සන් කරනවානේ අපි පත් වීම ගන්නකොට. ඒ වෙලාවේ මම පොරොන්දු වුණා මං මේ රටේ ඉන්න අහිංසක පුරවැසියාගේ දුක් මහන්සියෙන් හොයන ධාඩිය මහන්සියෙන් හොයන මුදල් වලින් රාජ්‍ය භාණ්ඩාගාරයේ පෝසත් කරගන්නවා. ඒ පෝසත් කරගන්නා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මට ගෙවන වැටුපට එහා ගිය සේවාවක් මම මේ දේශයේ උපදින දරුවන්ගේ නෙත් පාදා නැනනුවන පාදා සැබෑ පුරවැසියන් පිරිසක් බිහිකොට ඒ වැටුප ලබන්න පොරොන්දු වෙමි. ඒ වැටුප ගන්නට කලියෙන් මං ඒ දෙන වැටුප වෙනුවෙන් මා සතු උත්තම ධනයන් තුනක් මං පූජා කරමි. මොනවාද උත්තම ධනයන් තුන මං වැටුප වෙනුවෙන් පූජා කරන? ඔබ ගන්න වැටුප වෙනුවෙන් ඔබ පූජා කරන ධනයන් තුන මොනවාද? මොනවාද පූජා කරලා ගන්න? පඩිය ගන්න ඉස්සෙල්ලා මොනවද පූජා කරන්නේ? මොනවද දන්නේ හාඳුන්නේ? දුන්න මාසේ අන්තිමට ගත්තම බලන්න හොඳට මෙව්වා පූජා වෙලාද කියලා. ඔබේ වටිනා කාලය ඔබ විනාඩියක්වත් වංචා නොකොට සේවා කාලය වෙනුවෙන් නිසි පරිදි වැය කරනවාද? ඔබේ ශ්‍රමයේ සේවා කාලයේ වෙනුවෙන් ඔබට වැඩ කරන්න තියෙන්නේ පැය 8ද? ඒ පැය 8 වෙනුවෙන් ඔබේ ශ්‍රමය ඔබ යථාර්ථයේ පිණිසම වැය කරනවාද? සේවා ස්ථානයේ ගියාට බෑ. ගිහිල්ලා ඉඳගෙන හිටියාට බෑ. ඩෙස් එකට ඔළුව තියාගෙන පුදියවුවාට බෑ. ගිහිල්ලා අස්සම් කරලා කුඹුරට වතුර හරවලා බෑ. ගිහිල්ලා අස්සම් කරලා කඩේට බඩු ඇදලා බෑ. ඒ ඔක්කොම ගැන හොඳට බලලා හිතට එකඟව බලන්න ගන්න පඩියට මං සේවා ජීවිතය ඇතුලේ හරියට මගේ ශ්‍රමය වැය කරලාද? තුන්වෙනි ලාභය තුන්වෙනි දානේ වැටුපට පූජා කරන කාලයයි සමයයි ධනයක් දෙන්න. මොකද්ද දෙන ධනේ? වැටුප වෙනුවෙන් බුද්ධිමේ දේපලස. බුද්ධිමේ දේපල මං දරුවන් වෙනුවෙන් බුද්ධිමේ දේපල දීලා, ආයතනයේ වෙනුවෙන් බුද්ධිමේ දේපල දීලා, දරුවන්ගේ දෙමව්පියන් වෙනුවෙන් බුද්ධිමේ දේපල දීලා, මා උගත් ශාස්ත්‍ර ශිල්ප ආකල්ප දැනුම ආකල්ප කුසලතා කියන මේ තුනම පූජා කරලා මම ඒ දේපල දරුවන්ට දීලා, ඒ වස්තුව දරුවන්ට දීලා, ලෝකෙට දීලා, මාසේ අන්තිමට පඩිය ගත්තේ නැත්නම් කඹරනවා. කඹරන්න වෙනවා.
එහෙනම් මම දැකලා තියෙනවා නොකල පව් නොකර ඉන්න ඕනෑ වෙලාවේ නොකල පව් කරන්න පටන් ගන්නවා. රාජ්‍ය සේවයට ආවහම පෞද්ගලික සේවයට ගියාම අපි ලොකු මහත් වුණාම පින්නතුනේ ඉස්සර ගැමියෙක් කිව්වාලු රජරත් අධ්‍යාපන ඇමතුමනි අපේ පළාතේ උපන්නාට මේ ලොව වැළෙනවා විනා ලොව සිරිතට අඹදරු රකින්නවා විනා රූපේ අරන් පාපේ ගෙවනවා විනා ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා ගොනෙක් දැකලා ලුන්ද හැම කිව්වේ ගුණා එහෙම ඉපදිච්චි කොමට ජීවත් වෙන්නේ උපන්නාට මේ ලෝව වැනෙනවා විනා ගුණාට කිසිම සලස්මක් නැහැ නේ ගයිපදුනා ජීවත් වෙන්න ඌට දෙනාද මේ නිර්මාණශීලී හෙට දවසක් යන පැතු නැ ලෝව සිරිතට අඹදරු රකින්නවා විනා ලෝකේ සිරිතට තමයි දරුවෝ හදන්නේ අඹුවන් හදන්නේ ගුණා සාමාන්‍ය වයසපත් වුණාට පස්සේ තරුණ වයසට ආවට පස්සේ ඍතු කාලයේ පහළ වෙච්චි දෙනක් උඹ ගැහුණොත් දින කීපයකට කසාදයක් බැඳගන්න ඒ කසාදේ බැඳගෙන දින කීපයක් ඇයත් එක්ක විවාහ ජීවිතේ ගෙවලා ඊට පස්සේ ඌ යනවා යන්නේ අය ආපහු හැරිලා බලයිද මේ දෙන ගැන ඒගොන හම්බෙදින බබා ගැන බලයිද ඒගොන ඒකා බලන්නේ ඌට තියන එකින්නික් යන්නේ ඌට නැ මේ ගොන්ට තිබ්බාට නේද සර ඌට කිලිනික් යන්නත් නැ කෑම හොයන්නත් නැ ඒ අයට ගෙවල් දොරවල් හදන්නත් නැ රකින්ද බලන්න දෙයක්වත් නැ ඌ මාරු වුණා ගියා ගෙනියන දෙයක් නැත ණය ගෙවනවා විනා පාපයක් ගෙවලා ණයක් ගෙවනවා ගුණා එහෙමනේ ඉපදිච්ච කොමට කරුමේ ගෙවනවා පව් ගෙවනවා ඌ රැස් කරගත්ත පිනක් කුසලයක් සතුටක් නෑ හඹුරලා මේ ලෝකේට ඌ හිස් අතින් මැරිලා යන ඒ වගේ જાතියක් ඉන්නවලු කවියා ගුණා දිහා බලලා කියලා ආපහු හැරිලා මනුස්ස ලෝකේ දිහා බලලා කියනවා උන්ගේ රැලේ ඒක වගේම අපේ රැලෙත් ඒ જાතිය උන් ඉන්නවා කියලා ඇත්තනේ කතා බලන්න ඉපදිච්ච කොමට ජීවත් වෙන කිසිම තරාතිරම බරක් ජීවිතය ගැන නොදන්නා පෞකාරයක් කොච්චරද අපේ ඉස්කෝලේ හාමුදුරුවෝ හොඳට දන්නේ ඇති විදුහල්පති හින්දා ඉතාම හොඳින් ඉස්කෝලේට එන දරු පැටව අපිට ඕනෑ වට සර් රෙව්වන් කොල්ලට පොත් ලියන්න පෑන් නැ පැන්සල් නැ පාට පෙට්ටියක් නැ කවකට පෙට්ටියක් නැ අර ආන්දුවේ නොමිලි දීපු ඇඳුමවත් පිළිවෙලට නැ කකුල් දෙකට සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් නැ හැබැයි ඒකගේ තාත්තා මං එන ගමන් අපේ ඔය රියදුරු කොළුවාට කී කියාවා මං මෙච්චර දවසක් ළමයට රුපියල් 2000 හැම මාසෙම දෙනවා ඒකගේ තාත්තා 5000කට වැඩි සිගරට් බොනවා මං කොහෙදෝ ඉඳලා නිදි මරලා ම හැමදාම මහ රෑ 12 පැනලානේ පන්සල් යන්නේ එච්චර කරුමයක් ගෙවලා මට හම් වෙන දහම් පන්රු ටික එකතු කරගෙන තියාගෙන ඉඳලා මං මාසේ අන්තිමට රුපියල් 2000ක් කොල්ලට දෙනවා පන්තියන් ඒකගේ තාත්තා 5000කටත් වැඩි සිගරට් බොනවා මං කිව්වා දෙන්නේ මේ මාසෙට මට දුකයි තමා නමුත් දෙන්න මං දුන්නේ කොල්ලා වෙනුවෙන් නමුත් ඒකගේ තාත්තා මීහරකෙක් ජාතක කරන්න විතරක් තාත්තා වෙලා වැඩක් නැහැ ඒ දරුවාගේ අනාගතේ පසක් කරන්න අනාගතේ නිර්මාණය කරන්න මං පණිවිඩයක් ඇරියා එන්න කියලා ආවට පස්සේ හොඳ වයින් ටිකක් කියනවා කියලා මේක හදන්න මගේ කිසිම දායකත්වයක් නැහැ පුතා ආනන්ද හාමුදුරුව දවසක් බුදු හාමුදුරුවන්ටත් කිව්වලු ආනන්ද හාමුදුරුවන්ට ගැටලුවක් ආවනේ බිම්බිසාර මහරජුරවන්ට හිටියන පිරිමි දරුවම 500
විසෝරු 500යි පිරිමි මේ බිම්බිසාර මහ රජුරවන්ට ලේදි රජුරෝනේ විසෝරු 500ට කුමාරවරු 500ක් හිටියා කුමාරවරු 500ම ආනන්ද හාමුදුරුවෝ වගේමයි අදනම් මහ බුදුට පයින්වා මිසක් හැමදෙම ගොඩ ජීවත් වෙනවා බොරු එහෙම වුණා නම් මේක හාමුදුරුවෝ අතර කතා බහ ගිහින් ගින් ගින් යකෝ ඉපදින ඉපදින ආනන්ද හාමුදුරුවෝ වගේද කියලා දැන් සංඝ සමාජෙත් කතාව යනවා ගිහි සමාජෙත් කතාව යනවා බුදුහාමුදුරුවන්ට මේ පණිවිඩේ ගියා දැන් බුදුහාමුදුරුවෝ දන්නවා සිද්ධිය ඇයි මෙහෙම වුනේ කියලා ඒත් මේ ගැටලුව විසඳන්න නැතුව හා හා ඵලයක් යන්නේ ඒක මම දන්නවා කියලා බුදුහාමුදුරුවෝ හිටියේ නැහැ බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ ගුරුවරයා උන්වහන්සේ ශ්‍රේෂ්ඨ නායක සියල්ල හසුරුවාලන්න පුළුවන් ක්‍රමයේ බැලුවා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා සියලුම භික්ෂුන් වහන්සේලා කැඳෙව් කැඳවලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉස්සරහා තියාගෙන අහනවා මේ නිදහසට කරුණු කියන්නේ අධ්‍යාපන නැවතුමයි දා කිව්වා හිතුවක් කරගමුද එක උත්සවයක් කරන්න නේද ඔව් ඊට පස්සේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා එයාට නිදහස කරුණු දක්වන්න කිව්වහම මේ මිනිහා කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකට නිදහස කරුණු දක්වන්න නැතුව අධ්‍යාපන අමාත්‍යතුමාට කියනවා අර මිනිස්යාට එරෙහිව වැඩ කරන්නලු මේ අමාත්‍යතුමා එළව ගත්තයි දානම් මට සතුටක් ආවා ඒ වෙලාවේ මට ඒ වෙලාවේ හරි සතුටක් ආවා එහෙම තමයි අමාත්‍යතුමා අමාත්‍යකම එක දවස හරි කමක් නැහැ හරියට ඔහොමත් නෙමේ එළවන්න තිබ්බේ ජීවිතේටම සිහි වෙන්න මතක තියලා යන්න තමන්ගේ නිලධාරියා තමන්ට දීපු වැඩි ඒ විදිහට නොකර නීත්‍යානුකූල නොවන විදිහට හැසිරিলা අවසානයේ ඇවිල්ලා අර මිනිහටත් වල කපාගෙන යන්න හදනවා රාජ්‍ය පරිපාලනයේ දෙරෙහි දේශපාලනඥයෝ ගාවට ගිහිලා ඔහොම කරගන්න ඒවා තියෙන්න ඇති පෙර ඒකෝල්ල තමයි මේ පුරුද්දට වාගේ ආවේ ඒ ගමන කිව්වා නෑ නෑ කිසි කතාවක් නෑ ගිහිල්ලා නිදහසට කරුණු දක්වන්න කිව්වා ඒ වගේම බුදුහාඳුරු කිව්වා හා ආනන්ද හාමුදුරුවනේ දැන් මෙහෙම එකක් තියෙනවා චෝදනාවක් නිදහසට කරුණු දක්වන්න ඔබ වගේමලු බිම්බිසාර මහරජුරුවන්ගේ පුතු ටික මොකද ඒ ගැන කියන්නේ කියලා ඇහුවා ඒ ගමන ආනන්ද හාමුදුරුවෝ නොබියව නොපැකිලිව කියනවා භාග්‍යවතුන් වහන්සේ බිම්බිසාර මහරජුරුවෝ මට හැම ගැබිනි දේවින් වහන්සේ කෙනෙක්ම දරුවා ලැබෙන්න ඉන්න වෙලාවේ ආශිර්වාද කරන්න පිරිත් සජ්ජායනා කරන්න එන්නේ කිව්වා ඒ අයගේ දම් සභා මණ්ඩපයේ බණ කියන්න මට එන්න කිව්වා ඒ සියලු දෙනාගේම කැමැත්ත තිබුණේ මාලාවාම ඒ වැඩ කොටස කරව ගන්න ඒ නිසාවෙන් මම මහරජුරුවන්ගේ ආරාධනෙන් ඒ අයගේ කැමැත්තෙන් මගේ ආගමික වැඩ කොටස මං කළා ඒ හැර ඉතුරු කොටස රජුරුවන්ගේ තම අහන්න ඕනන්නේ කියලා කිව්වලු ඒ ගමන බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේ විස්තර කළා මනෝවිද්‍යාව මනෝවිද්‍යාව ගැබිනි මාතාවරු ඉන්න කාමරවල ලස්සන පින්තූර ලස්සන දර්ශන බබාලගේ පින්තූර වැදගත්ුන්ගේ පින්තූර අලවලා තියෙන ඒ හේතුවට තමයි බබා හම්බෙන්නේ ඉන්න කාලේදී ආසා ඇති වෙති ඇහැට වැටෙන කැමැත්ත දැනෙන නිතර මුණ ගැහෙන ප්‍රියකරන ලෝකේ දනුව දරුවාගේ හැඩතල දරුවාගේ මනෝභාවයන් උත්පාදනය වෙන්නේ ඒ ගමන බුදුහාමුදුරුව ධර්මානුකූලව මේ චිත්ත ශක්තිය පිළිබඳව මනෝවිද්‍යාත්මකව විස්තර කරලා දුන්නා සියලු දෙනාට එහෙනම් පින්තුනි අපි අවබෝධයේ යුක්තව ජීවිතය දිහා බලනවා නම් මෙච්චර කාලයක් අපි කපි කරපු නැති පව් මොනවද කියලා තෝර තෝර බල බල හිත හිතා බල බල ඒවා නොකරමින් ආරක්ෂා කරන්න ලොකු මහන්සියකේද පින් කරන්න අවස්ථාවක් දුන්නාම ඒ පින් කරන්න දීපු අවස්ථාව පාපයට යොදව ගන්න එපා රජයේ සේවයට අපි ගන්නවා කියන්නේ පින් කරන්නමයි
රාජ්‍ය සේවයට අපි ගන්නවා කියන්නේ. සසර පිනට අපිට හම්බ වෙනවා. ඒ හම්බ වෙන පින තවත් උපමට්ටම් කරමින් ලෝකයට වැඩක් කරන්න රාජ්‍ය බලය ඇතිව අපි ඉස්සරහට දානවා. වැඩ කරපල්ලා කියන්නේ පින්පත. ඒ වැඩ කරනවාට අපිට පඩියකුත් දෙනවා අපේ ජීවිතේ ජීවත් කරවීම සඳහා. ඒ වාග්යවන්ත අවස්ථාව ලංකාවේ ලක්ෂ 40කට විතර වාගේ තමයි තියෙන්නේ. කෝටි 2ක සෙනග මැද්දේ. ඒ නිසා පින්තුනේ ඔබට ලැබිලා තියෙන උතුම් මිනිස් ජීවිතේ මව් පදවිය හොඳින් ආරක්ෂා කරන්න මාතෘත්වයට පටහැනි නින්දා වෙන කිසිවක් කරන්න යන්න එපා. පිය පදවියට නින්දා වෙන පිය පදවිය දූෂිත වෙන කිසිවක් කරන්න යන්න මහන්සි ගන්න එපා. එහෙම වුණාම දරුවන් ඔබ දිහා බලලා ඔබ නොකල පව් නොකරන නිසා වෙන දරුවොත් පව් අඳුරන්නේ නැතිව කුසලයටම බර වේවි. ඒ වාසනාවන්ත ගමන ලැබෙන දෙවෙනි කාරණය උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. මෙතෙක් කල් සිද්ධ වෙච්චි පව් මින් ඉදිරියට නොවෙන්න වෑයම් කිරීම. මින් ඉදිරියට නොකරන්න වෑයම් කිරීම. මෙතෙක් කල් කරපු පව් ටික දන්නවනේ දැන් නේද? අද ගෙදර ගිහිල්ලා බලන්න හිතලා ස්වාමීන් වහන්සේ මෙහෙම කතාවක් කිව්වා. මගේ ජීවිතයේ මෙතෙක් කල් කෙරිච්ච පාපයන් මොනවාද? එකින් එකට බලන්න. බලමින් ඒවා ජීවිතයෙන් උලුප්පලා උපුටලා ගලවලා පැත්තකට දාන්න ලොකු උත්සාහයක යෙදෙන්න වෑයමක යෙදෙන්න ඔබට බොහොම පිං. ඔබට සතුට උපදිනවා. ඔබට ලෝකේ ආශිර්වාදයේ කීර්තිය ගෞරවය ලැබෙනවා. ඔබට ලෝකේ රැකවරණය ලැබෙනවා. බාල දකින්න ඇති ඊයේ පෙරේදාර වැල්ලව බබාව හොරකම් කරපු මිනිහට වෙච්ච දේ රූපවාහිනී බෙන්නෝ වැල්ලව ගෑනු දරුවියක් හොරකම් කරුවන් දුප්පත් පවුලක ඉටිදෙදි බිත්තියට තිබිලා තියෙන ඉටිරෙද්දක් ළමයා නිදියාගෙන හිටපු දැනින් ඉටිරෙද්ද කපලා මදුරු දැලත් කපලා එතන බුදියාගෙන හිටපු දැරිවිග හොරකම් කරගෙන ගියා. හොරකම් කරගෙන ගිහිලා දින කීපයක් සංගවාගෙන හිටියා. විවිධ මත තියෙනවා බිල්ලකට දෙන්න කියනවා. එහෙම නැත්නම් කා මාතුරේක ඉඳා ජීවිතේ විනාශ කරගත්ත පෙරේත මිනිසෙක් නිසාවෙන් මේ සිගිසි දැරිවිර අතවරයට ලක් කරන්න කියලා කියනවා. නානා තාලේ ප්‍රකාශ සමාජයේ ඉදිරියේ පේනවා. ඒ කුමන හෝ හේතුවකට හොරකම් කරා. අවසානයේදී හොරා අහුවා. හොරාගේ අම්මා කලින්ම හිරේට ගියා. අවුරුදු 60කටත් වඩා වයස ඇති මේ මිනිහා හිරේ ගියා. ගැහැණි අම්මා කෙනෙක් හැටියට තමන්ගේ දරුවා මේ කිරිසප්පේ හොරකම් කරගෙන ආපුවාම මේ දරුවාව බලහත්කාරයෙන් හරි අයිතිකාරයන්ට දෙන්න මව් පදවිය හදවතේ තිබුණා නම් මේ නාකි ගෑණිට කොච්චර ඉඩ තිබ්බත් නෑ. ඒ ගෑණිත් ඒ ළමයාව හංගාගෙන ඉඳ කොල්ලාට උදව් කළා. අවසානයේදී පාපයට උදව් කළ අම්මාත් පාප පුත්‍රයෙක් නිර්මාණය කරපු ඒ අම්මා පුතත් එක්කම අද බන්ධනාගාරේ. දැන් මෙරි මෙරි 10000 වාරයක් කරපු පාපය ගැන විඳ විඳා කාලකන්ණි අපායක ජීවත් වෙන්න ඕන. අවසානයේ ගමේ මිනිස්සු ගහලා 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 හොරාව අල්ලලා අතපය කඩලා දත් ටික කඩලා පොලිසියට බාර දුන්නා. තව ටික වෙලාවක් හිටියානම් මරණ. ඌට මැරුණා නම් හොඳයි ජීවත් වෙනවාට වඩා. මේ වාගේ හොරකම් දැන් ලංකාවේ එකක් නෙමෙයි බොහොමයක් සිද්ධ කළා. මට දුක එකක් සිද්ධ වුණාම ඒ දිහා බලලා මං හොරකමක් කළත් අහුවෙනවාය කියන පාඩම ඉගෙන ගන්න ඕනේ. ස්ත්‍රී දූෂණයක් කරලා මිනිහෙක් අහුවෙලා දූෂිතයා හැටියට හිරේ යනවා පාඩමක් ඉගෙන ගන්න බලනයි. නින්දා අපහාස විඳිනවා පාඩමක් ඉගෙන ගන්න බලනයි. ඔයාලා දකින්න ඇති අනුරාධපුරයේ මහ රෝහලේ වෛද්‍යවරේ ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලයේම කාන්තාවෝ පාවිච්චි කරපු වැසිකිළිවල කැමරා හයි කරලා නොහොඹිනා පින්තූර රූගත කරගෙන අහුවෙලා හිරේ ගියා.
වෛද්‍යවරේ. අපි හිතනවා ලංකාවේ උතුම්ම රස්සාව වෛද්‍ය වෘත්තිය මගේ දරුවා වෙතෙන් දවන්නවා. ඉංජිනේරු වෘත්තිය උතුම් වෘත්තියක් මගේ දරුවා වෙතෙන් දවන්නවා. කලමනාකාර වෘත්තිය හොඳ වෘත්තියක් මගේ දරුවා වෙතෙන් දවන්න ඕනේ කියලා අපි දරුවන්ට උගන්වගෙන උගන්වගෙන ඉස්සරහට අරයි යනවා. විෂය දැනුම විතරක් දෙනවා. ඒ දරුවාට විනය ධර්ම නැහැ. ගුණ ධර්ම නැහැ. නැන ගුණ දෙකෙන් කිරි දරුවෝ තමයි පින්නතුනි ලෝකේ වටින්නේ. ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු. මේ ලෝකේ ශ්‍රේෂ්ඨ මිනිහෙක් වෙන්නේ ගුණ නැන දෙකම තිබ්බා. නැන විතරක් තිබ්බාම ගුණ නැතුවාම ඒ නැන භාවිතා කරලා ලෝකේ අපරාධ කරනවා. ගුණත් තිබුණා නම් තමන්ගේ ක්‍රියාකාරකමකින් කවදාක්වත් සමාජයේ කිසිවෙකුට රිදෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වාසනාවන්ත ක්‍රමවේදය වර්තමාන දරුවන්ට ලැබෙනවා. හේතුව පවුලෙන් මූලිකවම ලැබෙන්න ඕනේ. ඒ අවබෝධය දරුවාට ලබා දෙන්නේ නැහැ. ඊට පස්සේ විද්‍යාලයට ගියාට පස්සේ සිලබස් එක ඔස්සේ දුවනවා මිසක් අර පෙර අපි ඉස්කෝලේ ගියපු කාලේ වාගේ දරුවාට විනය පුරුදු කරන්න ආකල්ප පුරුදු කරන්න ගන්නා වෙහෙස අඩුයි. ඒ නිසා පින්වතුනි ජීවිතය කියන එකට අරුතක් දෙන්න වටිනාකමක් දෙන්න මෙතෙක් කල ඔබ අතින් වෙච්ච වැරදි ඔබ අතින් වෙච්ච පාපයන් මොනවද කියලා ඔබ දන්නවා. ඒවත් තේරුම් අරගෙන ජීවිතයෙන් සම්පූර්ණම අයින් කරන්න මහන්සි ගන්න. අධ්‍යාපන ඇමතුමනි බලන්නකෝ සිගරට් බොන මිනිස්සෙක් මං ගියා පෙරේදා යුදහමුදා ඉස්කෝලේ දේශනේට. ළමයි 300ක් වාඩි කරගලා හිටියා. ඒ වෙලාවේ ඉදිරි පෙළේම හිටපු 10 දෙනෙක් හිටියා. 10 දෙනාගෙන් මූණු දිහා බැලලා මං කිව්වා මගේ පුතාලා 10 දෙනාම සිගරට් බොනවා. මං හරි නේද? ඔක්කොම හරි ස්වාමීන් වහන්සේ කිව්වා. පුතා කීයක්ද බොන්නේ? හදවතට එකගොම කියන්නේ කීයක්ද බොන්නේ? 5ක් 6ක් විතර. පුතා 7ක් 8ක් විතර. පුතා 5ක් 6ක් විතර. පුතා 5ක් 6ක් විතර. මෙහෙම කෙරවලට යනකම් මං අහගෙන අහගෙන ගියා. 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් බොනවලු. ඒ ගමන මම කිව්වා පුතේ ඔක්කොම පොදුවේ 5ක් බොනවා කියලා හිතාගන්න. 5ක් බිව්වොත් දවසට 150ක් පිච්චෙනවා. මාසෙට 4500ක් පිච්චෙනවා. අවුරුද්දට 54000ක් පිච්චෙනවා. පුතාලා 10 දෙනා දල වශයෙන් සිගරට් වෙනුවෙන් පුච්චනවා අවුරුද්දකට 105,000. මම මගේ දේශන ශාලාවේ ටයිල් අල්ල ගන්න 105,000 දෙන්න කිව්වොත් මම පුතාලා අවුරුද්දක් ඇතුළේ දෙයිද? බින් බලාගත්ත මං කිව්වා අඩේ මං අවුරුදු 17ක් 750ක්වත් ගන්න නැතුව තොපිට නෙබන කිව්වා. යුදහමුදාවේ එකෙකුට බැරි වුණා බල උටයිල් කැටයක් අරන් දෙන්න කියලා මං කිව්වා. එහෙම හිතිලා අරන් දීලා නැහැ. මං ඉල්ලුවේ නැහැ. හිතිලා අරන් දීලා නැහැ. ඉල්ලලා ගන්න ඕනේ නැහැ. හිතිලා අරන් දෙන්න ඕනේ. පස්සේ මම මගේ උත්සවයේ කරගන්න ඕන හින්දා කලාවේ කැම්ප් එකේ තිලකරන් සර්ට කිව්වා සර් මට ණයට ටයිල් අරගෙන දෙන්න මම මාසෙන් මාසෙට ලක්ෂෙ ගෙවන්නම් කියලා. ඒ ගමන බ්‍රිගේඩියර් තිලකරන් සර් තිහාරියේ කඩේකට කතා කරලා මට ලක්ෂ 8ක විතර ටයිල් අරන් දෙන්න. මම ලස්ස දෙකම අරන් දීලා ඉතුරු එක හිග තියලා ටයිල් ටික අරගෙන ආවා සර් වාහනේ මට ටයිල් ටික ගෙනල්ලා දුන්නා. හිඟා කන්න ඕනේ නැහැ පුතා මං කපටි වුණා නම්. හැබැයි මගේ හිඟා කෑම සතුටුයි කපටිකමක් නොකර. හිඟා කෑම භික්ෂුවට තියෙන උරුම දායාදේ. ඒක මං කළා. හැබැයි මං ඒ හිඟා කෑවේ ණය උනේ සතුට පතාමයි. මං දේශන ශාලාවේ වැඩ ඉවර කරලා
මේ ළඟදී එන උත්සවයට සියල්ල නිමා කරනවා. මං එදාට සියලු දෙනා ඉදිරියේ මම විශාල වැඩ කොටසක් කළාය කියන සතුට මන් තියාගන්නවා. මම එක රැක්වත් නිදියන් නැතුව, එක දවාලක්වත් නිදියන් නැතුව, හැබැයි මං ලක්ෂ හිග තියෙන ලක්ෂ හතර හමාරම පහ හමාරම මං ගෙවනවා. මට මාස පහක් විතර නිදි මරන්න වෙයි, මාස පහක් කතා කරන්න වෙයි. මං ඒ ටික කැප කිරීම කරනවා. බැරි නෑ, මං දන්නවා මට පුළුවන් කියලා. පුළුවන් නිසාද මං ඒ වැඩේ කරනවා. මම කෝටි එකහමාරක් විතර සම්බුද්ධ ශාසනයට මගේ පැවිදි ජීවිතයේදී මේ වෙනකොට වියදම් කරලා තියෙනවා. හදයන් පුණාතිති පුඤ්ඤං, චිත්තං පසාදේති පුඤ්ඤං, හදවතේ ප්‍රීතිය සතුට ඒවා දකින්න 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 ලැබෙනවා. සතුට පිණිස තමයි වැඩ කරන්නේ. ඒ නිසා පින්තුනි, පව් කරන්න නැතුව පින් කරන්න ඕන තරම් අවස්ථාව හදාගත්ත හැකි. මෙතෙක් කරපු පව් මුලින්ම උපුටලා පැත්තකට දාලා ජීවිතේ හදාගන්න. සිගරට් බොන දරුවෙක් මෙච්චර මුදලක් පුච්චනවා වගේම තමන්ගේ ජීවිතෙත් පුච්චනවා, ශරීර ස්වභාවය පුච්චනවා, ලස්සන හුරු පුහුටි මුහුණ පුච්ච ගන්නවා, ශරීරයේ නිරෝගී භාවය පුච්ච ගන්නවා, දූ දරුවන්ට වැරදි ආදර්ශයක් දෙනවා, බිරිඳ ඉදිරියේ ම්ලේච්ඡ මිනිහෙක් වෙනවා, සමාජයේ ඉදිරියේ තමන්ට තියෙන කීර්තිය ගෞරවය අභිමානය කෙලස ගන්නවා. බලන්නකෝ, අද මේ බණහන් දැවිලා ඉන්න තැනත් මේ පව්කාර වැඩේ කරන තාත්තලා කී දෙනෙක් ඉන්නවා. දරු පැටියා වෙනුවෙන් වියදම් කරන්න කිව්වාම හරි අමාරු. ආගම දහම වෙනුවෙන් වියදම් කරන්න කිව්වාම හරි අමාරු. ගම වෙනුවෙන් රට වෙනුවෙන් යමක් කරන්න කියලා කිව්වාම හරි අමාරුයි. හැබැයි ඔය පව්කාර වැඩේට නම් හරිම කැමති. ඔය මම එක වැරද්දක් කිව්වේ, තව අරක් වලට තවන නොහොබිනා වැඩවලට. ඒ වගේම මේ ජීවිතේ ජීවත් කරන්න ඕන නැති තරම් කන්න බොන්න අඳින්න පළඳින්න වස්තුව වලඳ හම්බ කරගෙන ගෙනා ගන්න, ගෙදරට නොහොබිනා බඩු බහන්න එකතු කරන්න කොච්චර වැය කිරීම කරනවද. අද ප්‍රවෘත්තියකට කිව්වලු ළමයා විගුණලා රූපවාහිනිය කරා. බලන්නකො මෙහෙම මිනිස්සු ඉන්නවා. දැන් දවස් 7-8කට උඩ තිබුණා ළමයා 50,000කට විකුණලා ගියක් කරන් 18,000. 18,000කට ගියක් කරන් 50,000කට විකුණලා බලන්න. දරුපැට අපි අනුන්ගේ දරුපැට අරගෙන හදන. වදාපු අම්මයි තාත්තයි විකුණන. මේක පුදුම සමාජ ක්‍රමයක්. මව්කම දැනෙන්නේම නැති සතෙකුට උනත් දැනෙනවනේ මව්කම. මේ මිනිස් ලෝකයේ ඉපදිච්ච මේ මිනිස්සුන්ට තේරෙන්නේ ඒ අය තිරිසන් වූවාගේ જાතිය. මනුස්ස ලෝකයේ උපන් අර කවියක තියෙන කුරිරු ගොර සපුන්ගේ දලගේ විසය, මధుරු මැස කැලංගේ තුඩංගේ විසය, රුදුරු නුහුසු අංගේ වලගේ විසය, නපුරු දුදනංගේ සියෝ ළඟේ හිම විසය. නයා කොළඟ කුණ කට්ටාමා බිලා හබරලා කරවල ආදී සත්තුන්ගේ දලවල විසය, මැස්සා මදුරුවා කොඳුරුවා වාගේ සත්තුන්ගේ තුඩේ විස, ගෝනුස්සා හුඹුලුවා වාගේ උන්ගේ වලිගේ විස, නපුරු දුර්ජන මිනිසුන්ගේ සකල සරුවාන්ගේ විස. එහිඳ තමයි ජීඑල් පීරිස් මහත්තයා ස්ත්‍රී දූෂණය කියන එක ක්‍රම තුනකට දැන දැන. ජීඑල් පීරිස් මහත්තයා අලුතෙන් විවාහයේ ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය හා අධිකරණ අමාත්‍යවරයා ඉන්න කාලේ 1995 අවුරුද්දේ ස්ත්‍රී දූෂණය කියන වගන්තිතුම සංශෝධනය කරලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ඉල්ලීමට සංශෝධිත පිටපතක් ඉදිරිපත් කළා කාන්තාවන්ගේ ආරක්ෂාවට කියලා. මෙවුන්දලා ආරක්ෂා කරන්න හම්බෙන්නේ නැහැ. මෙවුන්දලාට තියෙන කුලප්පුව හැටියට නීති පොත් එකක් නෙමෙයි දෙකක් ලිව්වා. දැන් ඒ නීති පොත අලුතෙන් සංශෝධනය කරලා ලිව්වට පස්සේ ස්ත්‍රී දූෂණ ප්‍රමාණය වැඩි. සංශෝධිත පිටපතේ ඇවිල්ලා තියෙනනේ පිරිමි දවාසි කාන්තාවන්ට වාසී. ඒ වාසිය ප්‍රයෝජනෙට අරගෙන දැන් උන්දලා තිබ්බට වඩා හිතුවක් කර වැඩ කරනවා. අවසානයේ දූෂණය වෙන්නේ උන්දලාමයි. ඒකෝලා කෑ ගහනවා මෙහෙම වුණා, අරහෙම වුණා කියලා.
වැඩක් ජීල්පීස් මාත්‍ය හැදුවා ඉස්සර තිබ්බේ කායික දූෂණය විතරයි සුදු ආනුකාරය ලියාපු පොතේ ඊට පස්සේ ජීල්පීස් මාත්‍ය හැදුවා ක්‍රම තුනයි ආංගික දූෂණය වාචික දූෂණය සහ කායික දූෂණය කියලා දැන් පුතා බැලුවත් දූෂණය වෙනවා කතා කරුවත් දූෂණය වෙනවා ඒ දෙකත් ඒ හින්දා බලනකොටත් හොඳට බලන්න ඕනේ කතා කරනකොටත් හොඳට කතා කරන්න ඕනේ බුදුහාඳුරෝ දේශනා කොට වදාළ සම්මා වාචා කියන එක තිබ්බා නම් ඊටාම ශ්‍රේෂ්ඨයි සම්මා කම්මන්ත තිබ්බා නම් ඒත් ශ්‍රේෂ්ඨයි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ රැක්කා නම් ඔය එක ආරවුලක් වන්නේ නැතුව පුතේ සතුටින් ගමනක් යන්න තිබ්බා ගැහණිය වේගයෙන් ආටෝපිත ලෝකයට වහල් වෙලා උද්දච්ච වූ ලෝකයට වහල් වෙලා බාහිර ආටෝපිත මෙවලම් වලට වහල් වෙලා මුලා වුණා ගෑනු දැරිවියෝ 43ක් මධ්‍යම පළාතේ පාසලක ගැප් ගත්තා ශිෂ්‍යාවෝ 43ක් ඇයි අම්මලා දරුවන්ට නිසි රැකවරණය මග පෙන්වුවේ නැහැ. දුවරුව හදන වඩන ක්‍රමයක් අපේ ලංකාවේ සංස්කෘතියේ තිබුණා. ඉස්සර කරුවලේ දරුවන්ට යන්න දෙන්නේ නැහැ බය කරලා තියාගෙන හිටියි. ඒවා නීතියටත් නැහැ ආගමටත් නැහැ අභිචාර කියලා જાතියක් තිබ්බස කරුවලේ යන්න දෙන්නේ නැහැ කලු කුමාරයාගේ අවතාරයේ තියනවා කියලා බය කෙරුවා. එතකොට එවුන් කරුවලේ යන්නේ මත්දහන යන්න දුන්නේ නැහැ සීරියක් ආගේ බැල්ම වැටෙනවා කියලා. මෙවුන් ජීවිතේට දැකලත් නැහැ එවුනාට බයයි. තනියම යන්න දුන්නේ නැහැ තනිකන් දෝෂෙට අහු වෙනවා කියලා. එතකොට දෙන්නේමයි තනියෙන් ගියේ. බාණ්ඩ කොච්චර ආරක්ෂාවක්ද කියන්නේ? අපේ රටේ තිබ්බ සංස්කෘතියට ගරු කළා නම් එක ගැහණු ළමයෙකුට අතවරයක් පීඩාවක් හිංසාවක් දූෂණයක් වෙන්නේ නැහැ. හැබැයි එව්වාට හනමිටි කාලේ එව්වා කියලා පැත්තකට විසික්කා විසික්කලා ගියපු ගමනේදී 1995 ලංකාවේ ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව 1000ක් වෙනකොට 2013 වෙනකොට ඒක දසදහසක් දක්වා වේගයෙන් වර්ධනය වෙලා ඇයි අපිට තිබිච්ච අර සංස්කෘතිය අපි විනාශ කළ නිසා කාන්තාවට තිබුණු ගුණය හීලෑ බව සීලය විනාශ කරගත්තා. පින්නතුනි පුරුෂ දූෂණය කියලා ගන්න නීති පොතේ නැහැ. දැම්මේ නැත්නම් පුරුෂයා දූෂණය වෙන්නේ නැති හින්දා දූෂණය වෙන්නේ ස්ත්‍රිය හින්දා ඇයගේ රැකවරණයට පිටිට තමයි නීති පොතේ මේ වගන්තිය දැම්මේ. ඒ හින්දා ගැහණිය ඒ බව දැනගෙන ආරක්ෂා විය යුතුයි රැකිය යුතුයි සුරක්ෂිත විය යුතුයි තමන්ගේ දුවව තමන්ගේ මිනිපිරිව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න මහන්සි ගන්න. වයසට කියලා දෙයක් නෑ දැන් ලංකාවේ. ඒ තරම් පෞකාරණ මිනිස්සු ලෝකේ ඉන්නවා. රාජාංගනේ මතක ඇති යායේ කීයද කියලා නම් මට මතක නෑ. අවුරුදු 70 ගානක්ද කොයිද වයස? වයසක අත්තම්මා කෙනෙක් දූෂණය කළානේ දැන් අවුරුද්දක් විතර ඇත. දූෂණය කළා විතරක් නෙමෙයි උන් දා මැරුවද කොයිද? අවසානයේ අවුරුදු 40 ගානක මිනිහෙක් කෙරේ ගියා ඒ චෝදනාවට. පින්නතුනි සමාජයේ තරන් නපුරුයි ගොරහැඩි. ඒ ගොරහැඩි නපුරු නොදැමුණු සමාජයේ අතුරට දරුවම්බ දානකොට ඉතා සුපරික්ෂාකාරීව දරුවම්බ යොදන්න මහන්සි ගන්න. අපේ ආත්මයම අපේ ජීවිතයම පූජා කරලා තියන්නේ දරු පැටව වෙනුවෙන් නිසා. අපේ හෙට දවස රැකෙන්නේ මේ දරු පැටව රැකුණොත්. ඒ කියන කාරණා ඔළුවේ තියාගෙන නොකර පව් නොකරන ගමන් කරපු පව් ජීවිතයෙන් ඉවත් කරන්න මහන්සි ගන්න. වෙලාව ඉවර වෙගෙන යන්නේ. ඉතුරු කාරණා දෙකම එකටම යන දෙකක් හින්දා එකටම අල්ලලා කියන්නේ. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය මේ පුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. මෙතෙක් කල් ඔබ නොකල පිං
නොකරපු පින් හිතලා බලලා කරන්න පටන් ගන්න. මොනවාද කරපු නැති පින්? මොනවාද ඔබට මෙතෙක් කල් කරගන්න බැරි වෙච්ච පින්? හාඳුන්නේ එකක් නෙමෙයි. කෙරුවේ නෙමෙයි. බැලුවහම පිනක් කරගන්නම බැරි වුණා. නෑ නෑ, ඔබට නොපෙනුනාට ඔබ ගොඩාක් පින් කරලා ඇති. ඔබේ අම්මට, ඔබේ තාත්තට ඔබ සලකලා ඇති. ඔබේ දරුවන්ට, ඔබේ බිරිඳට, ඔබේ සැමියාට ඔබ සලකලා ඇති. ඔබේ අසල්වැසියන්ට දුකේදී ඔබ පිහිට වෙලා ඇති. මරණයේදී ඔබ ඔවුන්ට උදව් උපකාර කරලා ඇති. අහිංසක සතාට සිව්පාවාට ඔබ ආදරය කරලා ඇති. මේ මහා පරිසරයට ඔබ ගහකොළ හිටවලා උදව් උපකාර කරලා ඇති. මං පෙත් ඔබ හදලා වඩලා තනලා ඇති. විහෙර විහාරස්ථානවල ඔබ ශ්‍රම දාන කරමින් විහෙර විහාරස්ථානවල අංගෝපාංග ඉදිකරන්න ඔබේ ශ්‍රමය දහඩිය කැප කිරීම ඔබ කරලා ඇති. එහෙනම් ඔබ කරපු පින් තියෙනවා. එව්ව දිහා බලන ගම තව කරගන්න බැරි වෙච්ච පින් තියෙනවා නම් කරන්න මහන්සි ගන්න. රාජාංගන යාය දෙක දුටු ගමුණු බෞද්ධ මධ්‍යස්ථානයේ මේ කෙරෙන මහා කුදු කටයුතු වල හතර පෙරුවේ දායකයෝ ඇති. තව අතවත් තියලා නැති, දාඩිය බිඳුවක් හෙලපු නැති අය ඇති. අපි කසාද බැඳපු ගමන් ලොකු වටිනාකමක් තියෙන තැනකට යනවා. කොහෙද? හැමතිස්සෙමනි කසාද බැඳපු ගමන් ගිහිල්ලා බැඳෙනවා මරණාධාර සම්විතියට. බැඳපු ගමන් මරණාධාර සම්විතියට තමයි බැඳෙන්නේ. මෙවුන් බැඳපු ගමන් මැරෙන්නේ නෙවතු වෙන. ජීවත් වෙන්න නන්නේ. හැබැයි දායක සභාවට බැඳෙන්නේ, පන්සලට එන්නේ ඒ කටයුතු වලට. තමන් ඉගෙන ගත්ත ඉස්කෝලේ දිහා බලන්න ආදි ශිෂ්‍යයෝ හැටියට තමන් අද උතන ඉන්නේ අර විදු මෑණියෝ හින්දා. මන් මේ අවුරුද්දේ කතා කළා, මං ඉගෙන ගත්ත ඉස්කෝලවලට කතා කරලා කිව්වා අවුරුද්ද අවසාන විභාගයේදී හැම පන්තියකම පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි තෝරලා දෙන්න මං ඒ ළමයිට හැම ළමයෙකුටම තෑගි දෙනවා. පන්ති කීයක් තිබ්බත් කමක් නැහැ කිව්වා. මං ඉගෙන ගත්ත ඉස්කෝල දෙක දෙපැත්තේ තියෙනවා. මං කිව්වා මං අවුරුද්ද අවසානයේ තෑගි ටික දෙනවා. ඒ හින්දා උදව් කරා. දෙන්නත් අමාරු නෙමෙයිනේ මට. මං එදා රාජාංගනේ එහා පැත්තේ විද්‍යාලේ පිටතනියේ බණ කියපු දවසේ මට පොත්පත් හම්බ වුණා. මං ඒවෙන් කොටසක් ළමයිට දුන්නා. තව තියෙනවා පොත් පෙට්ටි තුනක්. පෑන් තියෙනවා, පැන්සල් තියෙනවා, රබර් කෑලි තියෙනවා. ඒ වගේම ඕනෑම භාණ්ඩ ටික තියෙනවා ඒකේ. ඒ ටික මට පැකට් කරලා හරි ගස්සලා ගෙනහිල්ලා දෙන්න විතරයි තියෙන්නේ. සියලු දෙනාගේ පිණි මම ඉගෙන ගත්ත විද්‍යාලයේ මෙහෙවරක් කරනවා. එහෙනම් පින්තුනි අපි ජීවත් වෙනකොට අපි මුලින් කරන්න ඕනන්නේ මොනවද කියලා බලන්න. විවාහ වුණේ එකපාරටම මැරෙන්න නෙමෙයි, මරණයට කල් තියෙයි. හෙට මැරුණත් අපිට කමක් නැහැ. අපි කල් තියෙයි කියලා බලාපොරොත්තුව ලොකු අනාගතයක් ගැන හිතේ තියාගෙන ජීවත් වෙන වටපිටාව හදන්න ඕනේ. හෙට මැරුණත් සතුටින් මැරෙන්න පුළුවන්. එතකොට මරණය අභියස බියක් නොවි මැරෙන්න පුළුවන්. මැරුණු ජීවිතයට ගෞරවය, කීර්තිය ලබන්න, ප්‍රශංසා ලබන්න, පූජනීය බවක් ලබන්න හැකියාව ලැබෙනවා. ඒ අවස්ථාව හදාගන්න අපිට පුළුවන් වෙන්නේ. ජීවිතයේ අඩුපාඩු මකාගෙන මෙතෙක් කල් කරගන්න බැරි වෙච්චි යහපත් දේවල් ආරම්භ කරගන්න. අම්මට සලකන්න බැරි වුණා නම් පටන් ගන්න සලකන්න. තාත්තට සලකන්න බැරි වුණා නම් ආරම්භ කරන්න. යුග ජීවිතේ ලස්සන කරගන්න කවුරු බැරි වුණා නම් මහන්සි ගන්න ලස්සන කරගන්න. හම්බෙලා තියෙන කුඹුරු ඉඩම අනුන්ට දීලා කනවා නම් උගසට ඒක තමන්ගේ කරගෙන ඒකෙන්
බත බුලත තනාගෙන ගහකොළ තනාගෙන කන්න මහන්සි ගන්න. සල්වැසියන් එක්කම මිත්‍රත්වයෙන් ආදරයෙන් ඉන්න බැරි වුණා නම් මිතුරුදම් පටන් ගන්න. ගමේ පන්සලට ඇවිල්ලා පින් කටයුතු වලදී පොදින් ඉදිරිපත් වෙලා ඒ කටයුතු ටික කරන්න බැරි වුණා නම් පටන් ගන්න ඒවා කරන්න. තමන්ගේ ආච්චි සීයා අම්මා තාත්තා හදාපු ගහකොළම පළදරන ඒවා කකා ඉන්නවා නම් ඔබත් අතපය වෙහසවා වත්තේ පිටියේ ගහකොළක් හිටවන්න. යන්න ඉස්සර වෙලා නැගිටලා මේ විහාර භූමියේ හතර මූල දිහා කැරකිලා බලන්න. ඔබ හදාපු අඹ ගස් තියෙනවාද? පොල් ගස් තියෙනවාද? කොස් ගස් තියෙනවාද? පළතුරු තියෙනවාද? ඔබ හදාපු ඔබේ දෑති මේ ඉදි වෙලා තියෙන ගොඩනැගිලි අතර ඔබේ මුදල් වැය වෙලා තියෙනවාද? ඔබ ගල් ගඩොල් මේවාට දීලා තියෙනවාද? ඔබ ශ්‍රමයෙන් මේවාට කැපකිරීම කරලා තියෙනවාද කියලා ඔබ හැරිලා බලන්න. බැලුවා මෙහෙම වෙලා නැත්නම් ආරම්භ කරන්න එහෙම දේවල් කරන්න. එතකොට ඒ සඳහා ගන්නා වෑයම පිනට කර ගන්නා වෑයමක් නිවනට ගන්නා වෑයමක් මිනිහෙක් හැටියට. අවසාන කාරණය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. මෙතෙක් කල් කරපු පින්කම් වල නැවත නැවතද පිහිටන්න පිහිටමින් සන්තෝෂේ කැමැත්ත ඇති හිතමින් නැවත නැවත මෙනෙහි කරමින් අවබෝධයෙන් යුක්තව කළ පින්කම් පරිපූර්ණ කරමින් කරන්න ලස්සන කරමින් කරන්න වෑයම් කරන්නලු නිවන් දකින්න හරිම ලේසි. මට මතකයි අමරදේව සර් කරන කියනවා ගෙනාපු ජීවිතය අතර මගදි කැඩි කැඩි බිඳි බිඳි ඇවිල්ලා හාමිනි අපි දෙන්නම් මැරෙනකන් ලස්සනට හදාගෙන යන්න ජීවිතේ කියලා මිනිහා යෝජනාවක් කරලා ගෑනිත් එක්ක සොඳුරු ජීවිතයක් පටන් ගන්න. සින්දුවක තියෙනවා නේද? වක්කට ළඟ දිය වැටෙන තාලයට තිති ප්‍රටව් උඩ පැන නැතුවා වැස්ස වහින්නට ඉස්සර ආසේ වලාකුලින් විදුලිය කෙටුවා කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොඩු මල් වැට වට කෙරුවා තුන් දවසක් අමනාපින් සිටි කලු නොකාඩු බැල්මින් බැලුවා ගැනීමනියයි තවසක් රන්ඩුවන සඬු වෙලා දැන් කතා බතා නැතුව දවස් 3ක්ම හිටියලු. එක ගෙදර ඉන්නවා කතා බතා නැහැ. හැබැයි කන බොන එව්වත් ඒ විදිහට වෙනවා. පොඩි එකෙක් හිටියලු. චූටි දරුවෙක් හිටියලු. දරුවා දැන් ඉස්තර තියාගෙන ඒකගෙන් වැඩ ගන්නවලු දෙන්නම. ඒ දෙන්න කතා නැහැලු. තාත්තට වතුර ඕනනම් ඒත් කියන්නේ කොල්ලට. සුදු මාත්‍යා මම පුතේ තාත්තට වතුර එකක් ගේන්නකෝ කියලා ගෑණිට ඇහෙන්න කියනවලු. ඊට පස්සේ ගෑණි කෝප්පෙට වතුර දාලා මේක දීපිය කියලා කොල්ලා තියවනවා. ගෑණි කුවියලා පිහලා ඔක්කොම කරලා බෙදලා බත්ටි කැරලා ඉවරලා කියනවලු සුදු මාත්‍යා මම පුතේ බත් බෙදලා තියෙන්නේ කන්න. ලොක්කට ඇහෙන්න කියපුවාම කොල්ලත් එක්ක ගිහින් ලොක්කා කාලා එනවලු එන්න. දැන් මේක දෙලි නාට්‍ය වාගේ. අර සද්ද ඇහෙනකොට හිනහයන්ඩත් එනවලු වාව ගන්නවලු. වාවගෙන දෙන්න කතා නැතුව ඉන්නවලු. එක දවසක් මිනිහට හිතෙනවා මේකගේ තවත් තරහ තියෙනවද බලන්න ඕනේ කියලා. ගෑණිටත් එහෙමම හිතුණලු. හිතිලා දෙන්නටම මූණ බලන්න හිතාගෙන එනවලු ගේ මැද්දෙන්. පොඩි කව අතින් අල්ලගෙන මිනිහත් එනවා. ගෑණි කුස්සිය පැත්තෙන් එනවා. මිනිහා ගෑණිට හොරෙන් මූණ බලන්න කටකොණකින් හිනහ වෙලා බැලුවලු අරුන්දගේ මූණ පැත්ත. ගෑණි එවලෙම බැලුවලු හැරිලා මිනිහා දිහා.
දෙන්නගේ ඇස් දෙක වැටුනලු ඇස් දෙකට. ගෑණියක පාරටම මූණ කළුම කළු පාට කෙරුවා වැවතු. අර අර ඇත්තම සතුටින් බලාපු බැල්ම මිනිහට පෙන්නුවේ නෑ. තවත් අර උඩම කොමඩ ඉන්නවා කියන එක පෙන්නුවලු. හැබැයි මේ ගීතේ කියනවා උඩින් වැහුවට යටින් ආපු සතුට දෝරේ ගිහිල්ලා පේනවා. දැන් අපේ පොඩි එකෙක් වැරද්දක් කරුවාම අපි ඌට රවනවා. රැව්වට එක් කරපු වැරදේ තියෙන හුරතල් බව හින්දා අපිට හිනහවකුත් ඇතුලේ තියෙනවා. ඒක තියාගෙන රැව්වට කොල්ලන් පේනවා මූණේ ආදරේ තියෙනවා බව. ඌ හිනහ වෙනවා අපි තියාගෙන. අපිට අර කේන්දිය නිමිලා යන කරපු වැරද. ගෑණියගේ මූණ එදා කසාද බැඳපු දවසටත් වඩා ලස්සනට පේනවලු. ඇස් දෙක නිල් පාටයි. මූණ වටේට විදුලියක් ගැටුවා වගේ ලස්සන එළියක් තිබ්බලු. කළු මූණ වුණාට මූණ හරියට පිපිච්චි මානෙල් මලක් වගේ. ලොක්කට ඒ පිම්වන්ත මූණ දැකලා හයියෙන් හිනා ගියාලු. ගෑණි පැනලාර මනුස්සයව අල්ලගත්තලු. අල්ලාගෙන සාලේ මැද්ද දෙන්න හිනා වුණා. කොල්ලාව බැල විහිවර කරලා මැරිලා හිටිය දවස් තුනක්. ඇයි දෙන්නගෙම වැඩ කෙරුවනේ. කොල්ලට පුදුම සතුටක් නු. දැන් දවස් ගානකට පස්සේ ගියේ ඇතුලේ සතුටක්. අම්මයි තාත්තා යාළු වෙලා කොල්ල හයියෙන් කෑගෙන හප්පුලි ගැහුවලු සාලේ යටේ. අමරදේව මහත්තයා කියනවා ඒ වෙලාවේ ගියේ ඇතුලේ තිබිච්ච ප්‍රීතිය සතුට නිවන ඒ නිවන මැතිලු කියලා. ගල මතු පිට මල පිපෙන් මල වට බඹරිඳු නටන්න වැහි වැහැලා ගඟ පිරෙන්නේ ගඟ උතුරා හිත පිරෙන්න ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනහවයන් කළු හිනාවයන් වෙලා මගේ හිත හිනාවකින් තව හිනාවයන් කළු හිනාවයන් හිනාවයන් කළු හිනාවයන් ගංගා ගලන්නේ මහා සාගරේට ජීවිතේ ගලන්නේ මරණයට. ඔයා මැරුණත් මම මැරුණත් අපි දෙන්නගේ විවාහය එතනින් ඉවරයි. අපි සංසාර සාගරයට එකතු වෙනවා. සසර ගමනට එකතු වෙනවා. භව සාගරයට එකතු වෙනවා. ඔයාට මම බත් මං ඔයාට වත් ආය කවදා කොහෙදී මුණ ගැහේ දැයි කියන්නේ. ගංගාවක් ගලාගෙන ගිහින් මහ සයුර ගලඳ ගන්නවා. ගංගදිය නැති වෙනවා. කරදියට එකතු වෙනවා. ඒ ගංගාව ආය මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි ආමිනේ ගංග මහා ගිරි සිතර පසු කරගෙන ගලාගෙන එන අතර වාරි ගංගාවේ දෙපැත්තේ දෑලේ දෙවුරේ ඇල දොළ ගංගා වැව් විල් පොකුරු තනා කෙත පුපුරු අස්සද්දවා ලෝකේට ජීවය තනා සයුර වැළඳ ගන්න. අපි දෙන්නා මේ විවාහය නැමති ගංගාවේ මරණය දක්වා යන ගමන ඔයාගේ පරම්පරාවේ නෑයෝ මගේ පරම්පරාවේ නෑයෝ දෙපැත්තේ ඉඳන් බලන් ඉන්නවා. ඒ සියලු දෙනාගේ සතුට පිණිස සැනසීම පිණිස ප්‍රීතිය පිණිස අපි දෙන්නා මැද්දේ මේ චූටි එකාගේ ආනන්දය පිණිස මතු දියුණුව පිණිස මේ ඇති කරගත් සතුට මේ විදිහට මරයන් ආමිනේ කියලා බිරිඳට යෝජනා කරලා සන්තෝෂයෙන් අඹ සැමියෝ පවුල පන්සලක් කරගෙන ජීවිතේ දිනුවාලු. අඩු පහඩු පම්මැති ගෙනාපු ජීවිතය තවත් උපමට්ටම් කරමින් ලස්සන කරමින් ඉස්සරහට අරගෙන යන්න පිනක් කරගන්න මහන්සි ගන්න. එහෙම වුණොත් ලංකා සමාජය අතීතයේ අපේ මුතුන් මිත්තෝ දැක්ක පින්බර පසුතලයක දේවි.
පැසේනි බද සුවදැල් කෙතින් වත්වන්නාවට ඇසේ ළමවසු පැටියෝ හඳ දුරට දිසෙයි වෙර එහි සුර විම නනං ලෙසට රසෙයි අමාරසමයයි පියාස දුට අත් සන්දේශයේ ලියන කතුවරේ ලංකාවේ ශ්‍රී විභූතිය සමාජ ක්‍රමය පවුල් ජීවිතය පරිසරය පිළිබඳ පූර්ණ වර්ණනාවක් කරනවා. නිතර කෙත්පත් සරුසාරව ප්‍රහුණාලු රාජාංගනයට වාගේ ගෙයින් ගෙට වත්තෙන් වත්තට වහු පැටව් කොළු පැටව් කෑ ගැහුවාලු සෞභාග්‍යයෙන් පිරිලා තිබුණාලු. ගමේ මැද්දේ පන්සල දිව්‍ය ලෝකයක් වාගේ තිබුණාලු. මේ සියල්ලෙන් සන්නද්ධ පරිසරයක මට ඉඳ තියෙනවා නම් ඊට වඩා වෙන නිවනක් ඕනෑන්නේ නෑ කියලා කිව්වා. සභාපතිතුමනි, උතුරු මැද පළාතේ සේවයේ යයි පතා. අධ්‍යාපන ඇමතිතුමනි, සියලු දරුවන්ටම මතු අනාගතයේ නැන නුවණින් පිරුණු හෙටක් කර දෙන්නට වෙරදර නොඔබතුමන්ලා මූලිකත්වයේගෙන සිදු කරනු ලබන මේ උත්තම සමාජ සත්කාරයේ පින්කට යුක්ත සෑම පුරවැසියෙකුගේම නැන නුවණ පසක් වෙන්නට හේතු වේවි. මේ සංස්කෘතිය අවබෝධ කරගෙන පෙර අපේ තිබුණු ශ්‍රී විභූතිය ළඟා කර ගන්නට වෙර වඩාන මතු උපදින පරම්පරාවට හෙටක් ඉදිරි කරලා යන්නට නුවණැස නැන නුවණ කරුණාව දයාව මෛත්‍රිය මේ දේශය තුළ ඇති කරගනි. ඒ සඳහා වරම් මේ අවස්ථාව සාධනය කළ ඔබතුමන්ලාගේ පිනෙන් ලෝතුරා තථාගත බුදුපියාණන් වහන්සේලා දේශනා කොට වදාළ රත්නත්‍රේ ආශිර්වාදයේ බෙලෙන් හැම කෙනෙකුටම වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සත්පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත පරියෝදපනං ඊතං බුද්ධානුශාසනං කලෙට වැසී වසීවා කෙතින් වත්වන් සාරවා සසන් සිතින් රජය දැමින් ලොවැඩ වේවා ආකාසට්ටාච කුම්මට්ටා දේවානාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච කුම්මට්ටා දේවානාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටාච කුම්මට්ටා දේවානාග මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම පරමන්ති. අධ්‍යාපන අමාත්‍ය කේච් නන්දසේන මහතුමන් සමගින් උතුරුමැද පළාත් සභාවේ ගරු සභාපති තැන්පත් TMR සිරිපාල මහතුමන් එම අවස්ථාව මේ අවස්ථාවේ සිදු ලබනවා. සිරිදරාම සාදුකාරයක් ලබා දෙන්න. සාදු 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 සාදු.
සියලු දෙනාම වන්දනා කරගන්න. ඉච්චිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පුරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්නරසීයත ත්‍රිතර තිලක සකලඥේය සාගර පාරගතා නිසේස නායක ගුණරත්න මන්දිරාය මානෝ භාග්‍යවත් තිලෝ ගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් මధుර මනෝහර කොට පුරවීක නාද ගම්භීරාලාපෙන් දේශිත උතු ශ්‍රී සද්ධර්මයෙන් විදක් දේශනා කරවාගෙන ශ්‍රවණේ කරමින් ශ්‍රවණේ කරන්නට සලස්සා දී මාදීන් ලබන ලද්දා වූ සකල කුසල විපුල පුණ්‍ය ධර්මයෝ තමන්ගේ නාමයෙන් නැසීමිය පරලෝකියා වූ දහතු වැඩු තනු ගුරුවර දෙමෝපියාදී මිය පරලෝකොස් පින් බලාපොරොත්තු වේ නම් ඒ හැම දිනාටම හේතු වාසනා වේවා සසර ගමනේ අතරමන් නොවේවා උපදින භවයකදී මිනිස කුලසින් උපත් ලබා ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මහා බල සම්පත්තීන් ලබා ලත්පාරම ප්‍රඥාවේ බලේ කරන කොටගෙන සාංසාරික කනසාලපන අජරාමර සංඛ්‍යාතෝ අමාමා නිවනිව සනසීම ලබත්වා හරත් මේ පින් ඔබ අප හැම දෙනාගේම ද නමින් පීඩා නරක තිරිය ප්‍රේ තසුරාදී සතරපා දුක්වලට නොපැමිණ චාතුරු මහරජකාදී සදිව්‍යස්ත්‍රී සම්පත් වලදා මනුෂ්‍ය ලෝකේ උපදනා කාලයකදී පින් බර මිනිස කුලසින් උත්පත්ති ලබාගෙන ලැබුවා වූ ඒ මිනිස් ජීවිතයේදී ලෞතුරා මාමෙනි තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා වූ චතරතර ධර්මිය ශ්‍රවණය ධාරණය කර ගැනීමට ලැබීමෙන් නමින් මිය ගියා වූ සුජීවත්ව වාසය කරන්නා වූ තදු වැඩු තනු පරිසරයේ සුජීවත්ව විසන අපි හැම දෙනාමද සමග සංසාර දුක්නසා ලබන උතුම් නිර්වාණ අවබෝධය ලබන්නට එකම සදහම් මණ්ඩපේකදීම හේතුවන්තය වේවායි සිතා චිත්ත ප්‍රීතිය යුක්තව සාධරේ පින් අනුමෝදං විය යුතු අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලන්ති ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වචේ අතෝ නිවරණ සම්පත්ති ඉමිනාතේ සම්සම්සතු